අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රොකට් තාක්ෂණය සම්බන්ධයෙන්. ඉතින් මේ විෂය ගොඩක් දෙනෙක් උනන්දු විෂයක් පොඩි කාලේ නම්ම ගොඩක් කට්ටිය කැමති රොකට්ස් වලට. ඉතින් මුලින්ම මේක කතා කරන්න කලින් පළවෙනි දේ තමයි මොකද රොකට් එකක් කියන්නේ? සරල ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් දෙනෙක් හිතන්නේ රොකට් එකක් කියන්නේ අභ්‍යවකාශයට යන මොකරේ වස්තුවක් විදියට. හැබැයි ඇත්තටම රොකට් එකක් කියන්නේ රොකට් එකක් කියලා හඳුන්වන්නේ රොකට් එන්ජින් එකක් සම්බන්ධ කරපු ඕනම වාහනයකට. ඒක අභ්‍යවකාශයට යනවද නැද්ද කියන කතාව අදාළ වෙන්නේ රොකට් එකක් කියන මොකක්ද කියලා හඳුන්වන්න. එතකොට ගැටලුවක් වෙනවා මොකද්ද රොකට් අපි කියනවා අභ්‍යන්තර දහන එන්ජින් එකක් කියලා. ඉතින් අපි දැන් මේ එන්ජින් එක ස්ටාර්ට් කරලා කොහෙරි තියලා තිබ්බොත් එන්ජින් එක නිසා එන්ජින් එක ගමන් කරන්නේ නැහැ. එන්ජින් එක ගමන් කරන්න එන්ජින් එකට ගිය බොක්ස් එකක් දාලා රෝදායි කරලා තව ගොඩක් වැඩ කරන්න ඕනේ. එන්ජින් එකකින් අපි කියන තෙරපුම් බලයක් නිපදවන්නේ නැහැ ත්‍රස්ට් එකක්. ඒක මනින්නේ සාමාන්‍ය වෝට් වලින්. පෙට්‍රල් එන්ජින් එක ඩීසල් එන්ජින් එක ගැන අපි කතා කරද්දී අපි කියන වෝට් මෙන්න මේ යගේ තමයි එන්ජින් එක නිපදවන්නේ කියලා. හැබැයි තව එන්ජින් ජාතියක් තියෙනවා රියැක්ෂන් එන්ජින් කියලා. ප්‍රතික්‍රියා එන්ජින්. මේ රියැක්ෂන් එන්ජින් කියන්නේ අර නිව්ටන්ගේ චලිතය පිළිබඳ තුන්වෙනි නියමය. සෑම ක්‍රියාවකටම බලයෙන් සමාන විශාලත්වයෙන් සමාන දිශාන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. ඒක රියැක්ෂන් කියලා කියන්නේ අපි ඒ නියමයට අනුකූලව ක්‍රියා කරන එන්ජින් වල තමයි කියන්නේ රියැක්ෂන් එන්ජින් එක කියලා. මේ රියැක්ෂන් එන්ජින් එක ක්‍රියාත්මක කළ කොහෙරි තිබ්බොත් මේක ගමන් කරන්න බලනවා. මොකද මේක හැම වෙලාවෙම බලයක් නිපදවනවා. ඉතින් මේ වගේ එන්ජින්ස් වර්ග දෙකක් තියෙනවා ලෝකේ සාමාන්‍යයෙන් භාවිත වෙන. එකක් තමයි ගුවන් යානාවල භාවිත වෙන ජෙට් එන්ජින්. මේ වම් පැත්තේ තියෙන සාමාන්‍ය ජෙට් එන්ජින් එක හරස් කඩක්. ජෙට් එන්ජින් එක තියෙන ඇත්තම එන්ජින් එකේ ඉදිරියෙන් ඇතුළට ගන්නවා වාතය. ඊට පස්සේ වාතය සම්පීඩනය කරනවා. අපි නම් කම්ප්‍රෙසර් එකක් කියලා සම්පීඩනය ලක් කරලා මෙතන තියෙනවා දහන කුටීරයක්, කම්බෂන් චේම්බරයක්. මෙතනදී ගුවන් යානයේ ගෙනියන ඉන්ධන මිශ්‍ර කරලා දහනය කරනවා. එතකොට ඒ වායුව පිටිපස්සෙන් එළියට විදිනවා. එතකොට එන්ජින් එකට ඉදිරියට ගමන් කරන බලයක් එනවා. එතන රියැක්ෂන් එකක් වෙන්නේ. හැබැයි රොකට් එන්ජින් එකේ විශේෂත්වය තමයි රොකට් එන්ජින් එකක් එළියේ මොකද ගන්න නැහැ. වායු ගෝලයේ වාතයවත් ඒ කිසි දෙයක් ගන්න නැහැ. මේ රොකට් එන්ජින් එක සම්බන්ධ කරලා තියෙන වාහනය එහෙම නැත්නම් රොකට් එකේ ඇතුලේ තියෙනවා ඉන්ධන ෆුවල් එක සහ මේ වාතය. දහනයට අවශ්‍ය වෙන ඔක්සිජන් දෙන්න පුළුවන් මොන හරි රසායනික සංයෝගයක්. මේකට අපි කියන්නේ ඔක්සිඩයිසර්. ඒ කියන්නේ ඔක්සිකාරකයක්. මේක ඔක්සිජන්ම වෙන්නත් පුළුවන්. නැත්නම් ඔක්සිජන් දෙන්න පුළුවන් වෙන මොන හරි රසායනික සංයෝගයක් වෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඉතින් ඕක තමයි ජෙට් එන්ජින් එක රොකට් එන්ජින් එක වෙනස. රොකට් එන්ජින් එක සම්බන්ධ කරලා තියෙන ඕනේ වාහනයක් රොකට් එකක් වෙනවා. අපි ගත්තොත් බැලුන් එකට හුලම් පුම්බල අතෑරියාම ඒ එළියට විදින්නේ සම්පූර්ණයෙන් බැලුන් එක ඇතුලේ තියෙන වාතය. එතකොට බැලුන් එක කියන එක ටෙක්නිකලි රොකට් එකක් වෙනවා. ඊට අමතරව අපි දන්නවා ජල රොකට් ගොඩක් සමහරු පොඩි කාලේ හදලා තියදි මෙව්වා ඇතුළට වතුර පුරවලා යවන්නේ. එතකොට ඒකෙත් වතුර විදින්නේ එළියට සම්පූර්ණයෙන්ම ඇතුලෙන්. එතකොට මේකත් රොකට් එකක්. අහස් කූරු සහ මිසයිල් හමුදා කටයුතුට භාවිත කරන මිසයිල්. මිසයිලයක් කියන්නේ ඇත්තටම රොකට්. ඒ වෙනසක් නැහැ. ඊට පස්සේ රොකට් එන්ජින් සම්බන්ධ කරපු කාර් තියෙනවා. එක රේසිං වලට අදාළ දෙයක්. කොහොම හරි අපි මේ කතා කරන රොකට් වලට කියන තාක්ෂණික නාමය තමයි ලොන්ච් වෙහිකල්. ඒ කියන්නේ අභ්‍යවකාශයට ගමන් කරන රොකට් එකට කියන. අපි ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලොන්ච් වෙහිකල්ස් ගැන. ලෝන්ච් වෙහිකල් එක සහ ගොඩක් ඕනම රොකට් එකේ තියෙන ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ඒක නාසා කියන විදිහට ඒක සිස්ටම් එක. පේලෝඩ් එක කියලා කියන්නේ මේ රොකට් එකේ ගෙනියන
මොනවහරි වස්තුවක්. අපි ගොඩක් වෙලා රොකට් එක භාවිත කරන්නේ යම් කිසි වස්තුවක් වෙන තැනකට යවන්න. මිසයිලයක් නම් ඇත්තටම මිසයිලෙක් තියෙනවා වෝ හෙඩ් එකක්. ඒ කියන්නේ පුපුරන ද්‍රව්‍යයක් තියෙනවා. ඒත් ගොඩක් වෙලා චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ යානයක් නැත්තම් ගගනගාමින් ඉන්න අභ්‍යවකාශ යානයක් ගොඩක් දේවල් පේලෝඩ් එක විදිහට තියෙන්න පුළුවන්. ඉතින් රොකට් එක කොටසක් වෙන පේලෝඩ් එක. එන් සිස්ටම් එකක් කියන්නේ මේ රොකට් එක දිනන මේ රොකට් එක පාලනය කරන පරිගණක පද්ධතියක්. මගේ මග පෙන්වුම් පද්ධතියක්. ඒකෙන් තමයි රොකට් එක යන ගමන් මාර්ගය පාතිරණය කරන්නේ. එතකොට එන්ජින් එක පාලනය කරන්නේ. ඒ වගේ පාලන කටයුතු කරන්න තියෙන රොකට් එකේ ප්‍රසාරණ පද්ධතිය කියලා කියන්නේ ඇත්තටම රොකට් එකේ තියෙන වැදගත්ම කොටසක් වෙනවා. මේකට අදාළ වෙන්නේ රොකට් එක ගමන් කරන්න අවශ්‍ය වෙන බලය නිපදවන කොටස. ඒ කියන්නේ ඉන්ධන ටැංකිය, ඔක්සිඩයිසර් ටැංකිය ඊට පස්සේ රොකට් එන්ජින් එක. ඇත්තටම රොකට් එක වැදගත්ම වෙන්නේ මෙන්න මේ කොටස තමයි. ඊට අමතරව රොකට් එකේ ස්ට්‍රක්චර්. ස්ට්‍රක්චර් කියන්නේ මේ සැකිල්ල. රොකට් එකේ සම්පූර්ණ බඳ කොටස, ඉහළම තියෙන නෝස් කෝන් එක, මේ වගේ කුඩා ෆින්ස් संवर्धनेरी कथा करो मेघन हिता අපි මේ දේවල් රොකට් තාක්ෂණයේ දියුණු වන ආකාරයත් එක්කම බැලුවොත් රොකට් කියන දේ ඇත්තටම ආරම්භ වෙන්නේ අපි හැමෝම දන්නව චීනෙන් තමයි රොකට් කියන තාක්ෂණය ලෝකෙට දායාද වෙන්නේ. චීනයේ මුලින්ම වෙඩි බෙහෙත් කියන්නේ ඇත්තටම වෙඩිලුණු සහ කාබන් මිශ්‍රණයක්. වෙඩිලුණු වලට රසායනික නාමය වල දන්න ඇති පොටෑසියම් නයිට්‍රේට් KNO3 KNO3 ගැද්දි මේ අණුවේ ඔක්සිජන් පරමාණු තුනක් තියෙනවා. ඉතින් ඒක හොඳ ඔක්සිකාරකයක් ඔක්සිජන් නිපදවන්න. ඉතින් දහණයට තව ඉන්ධනයක් විදියට කාබන් නැත්තම් අඟුරු භාවිත කරන්න පුළුවන් නැත්තම් සල්ෆර් ඕල්ඩ් ගෙදරදී තුනම් එක හදන්න පුළුවන් සීනි වගේ තියෙනවනේ. සීනිත් හොඳ ඉන්ධනයක්. පොටෑසියම් නයිට්‍රේට් එක. ඉතින් මුලින්ම ගිනි කෙලි විදියට තමයි ආරම්භ වෙන්නේ සඳර්ශන සඳහා අලංකාර වෙන්න. හැබැයි කාලයත් එක්ක මම තේරුම් ගන්නවා මේ රොකට් නැත්නම් ෆයර් වර්ක්ස් වලින් ඇත්තටම සතුරන්ට පහර දෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ චීනය මේ ගන් පවුඩර් තියෙන ෆයර් වර්ක්ස් වලින් පොඩි මිසයිල් වගේ හදලා යුද්ධ කරන්න පටන් ගන්නවා. ඇත්තටම ඔය මොංගෝලියාවට එක එහෙම යුද්ධවලදී මේක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් කාලයත් එක්ක ඔය මිසයිල් ලෝකේ පුරාම ගමන් කරනවා. තාක්ෂණයේ ලෝකෙ පුරා ගමන් කරනවා. ඉතින් අපි පොඩ්ඩක් බැලුවොත් මේ වෙඩි බෙහෙත් කියන රොකට් එකක් වැඩ කරන විදිය මේකට අපි කියනවා ගන්න හින්දන් රොකට් එකක් නැත්නම් සොලිඩ් ෆුල් රොකට් එකක් කියලා. මොකද මේකට සොලිඩ් ෆුල් කියන්නේ මේකේ දෙන ඉන්ධනය සහ ඔක්සිකාරකය දෙකම ඝන අවස්ථාවේ තමයි තියෙන්නේ. ඉතින් සරල බැලුවොත් මේකේ තියෙනවා මුලින්ම මේ එක කියලා හඳුන්වනවා රොකට් එකේ පුරවල තියෙනවා සොලිඩ් ෆුවල් ඔක්සිඩයිසර් මික්ස්චර්. ඒ කියන්නේ ඉන්ධනය සහ ඔක්සිකාරකය එකට මිශ්‍ර කරලා හොඳට පැක් කරලා මේකට ඇතුළට පුරවල තියෙනවා. කුඩු වගේ දෙයක්. ඒ කියන්නේ ගොඩ පවුඩර්යක් වගේ. ඉතින් ඔයාලා හිතන ඇති ඒක මේ වගේ බටයක් ඇතුළට පිරෙවොත් පහළින් වැටෙනවා නේද කියලා. ඔව් ඇත්තරම වැටෙනවා. ඉතින් ඒක නිසා මේ මික්ස්චර් එක මිස් ඝනකම් තත්යකට පත් කරන්න ඕනේ. ඉතින් අපි ඒකට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වලට කියනවා බයින්ඩ් එකක් කියලා.
වර්තමානයේ ලෝකේ භාවිත කරන බයින්ඩර්ස් කිහිපයක් තියෙනවා. මේ STP බිසා P බෑන් කියලා හඳුන්වන ඝන ඉන්ධන භාවිත කරන අවස්ථාවල ඔක්සිකාරකෙස ඉන්ධනය එකට පවත්ව ගන්න බයින්ඩර් එක භාවිත කරනවා. මේ බයින්ඩර් එක භාවිත කරාම ඇත්තටම මේ පවුඩර් වශයෙන් තියෙන මිශ්‍රණය ජෙලි වගේ තත්යකට පත් වෙනවා. ඉතින් එතකොට ඒක මේ කේසින් එක ඇතුලේ ගබඩා කරලා තියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඊට අමතරව ගත්තොත් මේකේ තියෙනවා තව ඉහළම අංක දෙකෙන් පෙන්වන්නේ ඉග්නයිටර් කියලා හඳුන්වන කොටස. මෙතනින් තමයි දහන ආරම්භ කරන්නේ. ඉස්සර කාලේ චීන භාවිත කරපු රොකට් වල නම් මෙහෙම ඉග්නයිටර්ස් තිබ්බේ නැහැ. මේ වර්තමානයේ භාවිත වෙන රොකට් වල ගොඩම තියෙන මේ ඉග්නයිටර් එක රොකට් එක ඉහළ කෙළවරේ. එතකොට දහන ඉහළ සිට පහළට තමයි ආරම්භ වෙන්නේ. අප බැලුවොත් ඇත්තම ඝන ඉන්ධන වලට භාවිත කරන්නේ මොනවද කියලා වර්තමානයේ ගොඩම බහුලව භාවිත වෙන්නේ ඇලුමිනියම් කුඩු. දැන් ඔයාලා හිතනවත් ඇති ඇලුමිනියම් කියන එක හොඳ ඉන්ධනයක්ද කියලා. ඇත්තම ඇලුමිනියම් කියන්නේ වර්තමානයේ තියෙන හොඳම රොකට් ඉන්ධනය කියලා හඳුන්වන්න පුළුවන්. ඝන ඉන්ධන වලට භාවිත කරන්න පුළුවන්. ऑक्सीजन කියන එක වායුවක්. එතකොට ඝන අවස්ථාවේදී භාවිත කරන්න බෑ. ඉතින් ammonium perchlorate NHOCl4 කියන රසායනික ද්‍රව්‍යය තමයි ලෝකයේ වර්තමානයේ භාවිත කරන හොඳම ඝන තත්ත්වයේ පවතින ඔක්සිකාරකය වෙන්නේ. වලට බැලුවම පේනවා මේ ඝන ඉන්ධන භාවිත කරන රොකට් ඇත්තටම හරිම සරලයි කියලා. මේකේ තියෙන්නේ බටයක් ඇතුළට පවුඩර් එකක් පුරවලා වගේනේ සරලව කිව්වොත්. ඉතින් ඒ නිසා මේක ලෝකේ බහුලව ඒ කාලේ ප්‍රචලිත වුණා. මොකද මේක හදන්න ලේසි ගොඩක් අයට. ඉතින් අපි බලුවොත් ඉතිහාසයේ ගොඩක් අවස්ථා වල හොයාගන්න පුළුවන් එක එක රටවල් වල රොකට් වල භාවිත. මෙතන අපිට පේනවා චීනයේ එක මිනිස්සෙක් මේක භාවිත කරලා තියෙනවා. ඇත්තටම පුටුවකට සම්බන්ධ කරලා උඩට යන්න. මෙයාට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. ඉතිහාසයේ ඒක හරියට සඳහන් නැහැ. ඉතින් ගොඩක්ම ඉතිහාසයේ භාවිත වෙලා තියෙන යුද්ධ සඳහා ගොඩක්ම ආයුධ විදියට, ඒ කියන්නේ මිසයිලයක් විදියට තමයි රොකට් තාක්ෂණය කියන එක අවුරුදු 100 ගණනක් භාවිත වෙලා තියෙන්නේ. ඉතින් ඔය தত্ত্বය වෙනස් වෙන්නේ 19 වන සියවසේ, 20 වන සියවසේ මැද භාගයේදී. ඉතින් ඔය කතා කරේ අතීතයේ රොකට් ගැන. ඊට පස්සේ නූතන රොකට් තාක්ෂණය කියන එක ආරම්භ වෙනවා කියලා සලකන්නේ අපි සෝවියට් දේශයේ හිටපු කොන්ස්ටන්ටින් සියල්වොල්ස්කි කියන ගුරුවරයාගෙන්. එයා රොකට් ගැන ගොඩක් අධ්‍යයනය කරලා එයා පොත් එහෙම ලියපු කෙනෙක්. එයා මෙතනදී අදහස් කරනවා රොකට් වලින් ඇත්තටම යුද්ධ කරනවා නෙමෙයි, අපිට පුළුවන් අභ්‍යවකාශ ගවේෂණය කරන්න කියලා. ඒ වගේම ඝන ඉන්ධන වලට වඩා ද්‍රව තත්ත්වයේ පවතින ඉන්ධන භාවිත කරන්න පුළුවන් නම් වඩා හොඳ දහනයක් ගන්න පුළුවන්. ඒ නිසා වඩා කාර්යක්ෂම රොකට් හදන්න පුළුවන් කියලා මෙයා කියනවා. ඉතින් එයා සමීකරණයකුත් දෙනවා. ඒ සමීකරණය වර්තමානයේ කියනවා සියලුස්කී රොකට් සමීකරණය කියලා. මේක අදටත් වළංගු රොකට් සමීකරණයක්. ඉතින් මේ කතාව ගොඩක් සිද්ධ වෙන්නේ 1800 ගණන් වල අගභාගයේ සහ 1900 ගණන් වල මුල් කාලේ. ඉතින් ඔය වෙද්දි ලෝකේ පුරා කට්ටිය ටික ටික රොකට් ගැන අලුතෙන් හිතන්න පටන් අරන් තිනවා. යුද්ධ වලට නැතුව මේ කොහොමද සංවර්ධනය කරන්න කියලා. ඉතින් ඒ අතරින් ඉදිරියෙන්ම සිටින කෙනෙක් තමයි ඇමරිකාවේ ආචාර්ය රොබර්ට් ගොඩාල්ට්. රොබර්ට් ගොඩාල්ට් තමයි මුලින්ම ලෝකයේ ද්‍රව ඉන්ධන රොකට් එකක් සාර්ථකව හදන්නේ. ද්‍රව ඉන්ධන රොකට් එකක් කියන්නේ අර කලින් වගේ ඔක්සිඩයිස් එකයි ෆුවල් එකයි එකට මිශ්‍ර කරන්නේ නැහැ. මේක ඇත්තටම ටැංකි දෙක වෙනම ගවඩා කරලා තියෙනවා. ඊට පස්සේ පොඩි නාල දෙකකින් මේක එන්ජින් එකේ දහන කුටියට ගන්න පුළුවන් ද්‍රව හින්දා මේක ගලාගෙන යනවා. ඉතින් පාලනයට පහසුයි, ගොඩක් වාසි තියෙනවා. හැබැයි රොබර්ට් ගොඩාල්ට්ගේ ඊටත් වඩා දියුණු තාක්ෂණයක්
ගොඩක් දෙනෙක් නොදන්න කතාවක් තියෙන රොකට් වලට මෙයාගෙන් දායක වුණු අපි ගත්තොත් වායු ප්‍රවාහ නැත්නම් එයාර් ෆ්ලෝ ගත්තොත් සාමාන්‍ය තරල ගති විද්‍යාවේ ෆ්ලූයිඩ් ඩයිනමික්ස් වලදී මේ ෆ්ලෝ එකේ ප්‍රවාහයේ වේගයත් එක්ක අපි ඒකට නම් දෙනවා එක එක වේගවලදී හඳුන්වන නම් තියෙනවා ඔයාලා උසස් පෙළ භෞතික විද්‍යාවට වගේ අහලා තියෙන වචනයක් තමයි අසම්පීඩ්‍ය තරල incompressible flow කියන එක incompressible flow එක කියන්නේ ඒ flow එක අපිට සම්පීඩනය ලක් කරන්න බෑ ඒක ඒකේ අතර අණු අතර තියෙන දුර වෙනස් වෙන්නේ නෑ ඒක එකට තියෙනවා ඉතින් ওই incompressible flow කියන தত্ত্বය ඇත්තටම ප්‍රවාහයක තියෙන්නේ ඒකේ වේගය මාක් 0.3ට අඩුවෙන් තියෙන එකම විතරයි ඔයාලා මාක් කියන එක සමහරව දන්නේ නැතිව මාක් කියලා කියන්නේ අපි ශබ්දේ වේගය වගේ කී ගුණයක්ද කියලා මනින්න භාවිත කරන අගයක් මාක් 1යි කියන්නේ ශබ්දේ වේගයට සමානයි එකට අඩුවෙන් නම් එහෙනම් ශබ්දේ වේගයට අඩුයි කියන එක මාක් 0.3යි කියන්නේ ශබ්දේ වේගය වගේ 0.30ක විතර වේගයට යනකම් වායු ප්‍රවාහයක් incompressible කියන தත්ත්වය දිනවා ඒ කියන්නේ අසම්පීඩ්‍යයි ඊට පස්සේ හැබැයි තවදුරටත් මේකේ වේගය වැඩි කරන් යද්දි මේකේ වායු අණු ටික ටික සම්පීඩනයට ලක් වෙනවා. ඒ කියන්නේ වායු අණු ටික ටික ලඟ වෙන්න පටන් ගන්නවා. අපි මේ වගේ එයාර් ෆ්ලෝ එකකට කියනවා සබ්සොනික් ෆ්ලෝ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාක් 0.3 ඉඳන් 0.7 0.8 වගේ වෙනකන් සබ්සොනික් ෆ්ලෝ කියලා තමයි හඳුන්වන්නේ. මේ කලාපයේදී ඇත්තටම වායු අණු ටික ටික ලඟ වෙන්න පටන් ගන්නවා වායු ප්‍රවාහයක. ඉතින් දැන් අපිට මොකද්ද කරන්න අවශ්‍ය වෙන දේ කියලා බැලුවොත් වායු ප්‍රවාහත් එක්ක රොකට් එන්ජින් එකකින් එලියට වාතය විදිනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ වලට මතක නම් ඒකේ කියනවා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. එතකොට අපිට රොකට් එකේ එන්ජින් එකෙන් ලොකු වැඩක් කරගන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා රොකට් එන්ජින් එකෙන් එලියට විදින වාත ප්‍රවාහයේ වේගය වැඩි කරන්න. මම හිතන්නේ ඔයාලා තේරෙනවා මොකද එන්ජින් එකෙන් වේගයෙන් වාතය විදිනවා නම් එන්ජින් එකේ නිපද වෙන තෙරපුම් බලය කියන්නේ ත්‍රස්ට් එක වැඩි වෙනවා. ඉතින් අපි කොහොමද මේ එලියට විදින වාත ප්‍රවාහයේ වේගය වැඩි කරන්නේ? ඉතින් අන්න ඒ දෙයට තමයි මේ ශබ්දයේ වේගය කියන එක ටිකක් අදාළ වෙන්නේ. ඔයාලා දන්නවා අපි වතුර බට්ටියකින් වතුර දාද්දි ඉස්සරහෙන් ඇඟිල්ල තිබ්බොත් ඒ වතුර විදින වේගය වැඩි වෙනවා. ඒ මොකද අපි ඒකට කියනවා සන්තතිකතා මූල ධර්මය නැත්නම් කන්ටිනියුටි කියලා. බටේ අර විශාල වර්ගඵලයක් තියෙන කොටස හරහා ආපු ජලයේ ප්‍රමාණයම අර ඇඟිල්ල තියලා වහපු වර්ගඵලය හරහත් යන්න ඕනේ. එතකොට ඒ ප්‍රමාණයම යන්න නම් වේගය වැඩි වෙන්න වෙනවා. ඉතින් ඔය කියන කාරණේ අදාළ වෙන්නේ අසම්පීඩ්‍ය තරල වලට විතරයි. මොකද වායු අණු හෝ ජල අණු ලඟ වෙන්න පටන් ගත්ත වායු අණු වල වේගය වැඩි වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. කොහොම නමුත් සබ්සොනික් ෆ්ලෝ ආසන්න වශයෙන් incompressible flow වලට සමානයි. ඒක නිසා අපි හිතමු දැන් වාත ප්‍රවාහයක් තියෙනවා. ඒ වාත ප්‍රවාහය අපි ටික ටික මේ කුඩා වෙන බටයක් ඇතුළට යවනවා. එතකොට මොකද වෙන්නේ? සන්තතිකතා මූල ධර්මයට අනුව ටික වේගය වැඩි වෙන්න ඕනේ. හැබැයි එක තැනක් වෙනවා මේ වායු ප්‍රවාහයේ වේගය ශබ්දයේ වේගයට ආසන්න වෙනවා. ඒ කියන්නේ මාක් 1 වලට එනවා. දැන් අපි තවදුරටත් මේ බටය පොඩි කරාට වේගය වැඩි වෙන්නේ නැහැ. වෙන්නේ ඇත්තටම ඝනත්වය, පීඩනය සහ උෂ්ණත්වය වැඩි වෙන එක විතරයි. අපි මේකට කියන්නේ සාමාන්‍ය චෝක් ෆ්ලෝ එකක් කියලා. ඒ කියන්නේ හිර වෙච්ච වායු ප්‍රවාහයක් දැන් මෙතන තියෙන්නේ. ඉතින් අපි කොහොමද ශබ්දයේ වේගයට වඩා වේගෙන් එන්ජින් එකෙන් එළියට වාතය විදින්නේ? ඒකට භාවිතා කරන්න තියෙන්නේ ඇත්තටම අපි කරන්න ඕනේ අර සම්පීඩනයේ ලක් කරපු වාත ප්‍රවාහය නැවත ප්‍රසාරණය දෙන්න ඕනේ, එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ. දැන් ඔයාලා හිතනවා ඇති දැන් ආපහු එනම් මේකේ වේගය අඩු වෙන්න පටන් ගනී කියලා. මොකද වර්ගඵලය වැඩි වෙන හින්දා එහෙම වෙන්නේ නැහැ. මොකද ෆ්ලෝ එකක් චෝක් වුණාට පස්සේ ඒක එක්ස්පෑන්ඩ් කරොත් ඒක දිගටම වේගය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ කියපු විස්තර කරපු ක්‍රියාවලිය හරහා තමයි රොකට් එන්ජින් එකේ නොසල් එක කියන එක හදන්නේ. රොකට් එන්ජින් එකක් වල දැකලා ඇති ඒක නොසල් එක කියනකොට අනිවාර්යයෙන්ම දැකලා ඇති.
ඒකේ තියෙන මෙන්න මේ හැඩය මුලින්ම ටික 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 ලං වෙනවා අපි කියන කන්වර්ජ් වෙනවා කන්වර්ජ් වෙලා එක තැනකදී ආපහු එක්ස්පෑන්ඩඩ් පටන් ගන්නවා ඩයිවර්ජ් වෙනවා ඉතින් ඒ එක්ස්පෑන්ඩ් මේ කන්වර්ජින් එක නවත්තන්නේ එයා ෆ්ලෝ එක මාක් 1 ඒ කියන්නේ ශබ්දයේ වේගයට සමාන වුණාට පස්සේ එතනින් පස්සේ දිගටම මේක ප්‍රසාරණය කරන්න පුළුවන් අපිට මේ විදියට හදපු නොසල් එකකින් අපිට ඇත්තරම මේ කෙළවරේ සාමාන්‍යයෙන් තප්පරයට මීටර 10ක් 15ක් තියෙන වායු ප්‍රවාහයක් මේ පැත්තටදී තප්පරයට කිලෝමීටර 2 3ක් දක්වා වුණත් වේගය වැඩි කරන්න පුළුවන් හැබැයි වේගය කියන එක නිර්මාණය වෙන්නේ නැහැ මොකද ශක්තිය කියනවා මැවෙන්නේ නැහැනේ ශක්තිය පරිවර්තනය විතරයි වෙන්නේ ඉතින් අපිට ඒ විදිහට චාලක ශක්තිය වැඩි කරන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා වෙන ශක්තියක් ඒකට කැපකරනද ඉතින් මේ පැත්තේ තියෙන්න ඕනේ ඉහළ උෂ්ණත්වයක් සහ ඉහළ පීඩනයක් ඉතින් රොකට් එන්ජින් එක දහන කුටීරිය තමයි මේ කෙළවරේ තියෙන්නේ. එතකොට දහණය වෙච්ච වායුවල ඉහළ උෂ්ණත්වයක් සහ ඉහළ පීඩනයක් තියෙනවා. මේ නොසල් එක හරහා යද්දී වේගය වැඩි වෙනවා. ඊටාම් පහළගේ ගිනම් ලොකු වගේකට. ඒ ක්‍රියාවලිය තුලේ වායු පීඩනය ගොඩක් අඩු වෙනවා. ඉතින් රොකට් එන්ජින් එක මේ නොසල් එකේ කෙළවරෙන් පිට වෙන වායු ප්‍රවාහයේ පීඩනය ඇත්තටම මුහුදු මට්ටමේ වායුගෝලීය පීඩනයටත් වඩා අඩුයි. ඉහළ උෂ්ණත්වයක් තිබ්බත් ඉහළ වේගයක් තිබ්බත් පීඩනය ඉතාම අඩු වගේක තමයි තියෙන්නේ. මොකද පීඩනය කියන එක තමයි වේගය බවට ඇත්තම පරිවර්තන වෙලා තියෙන්නේ. ඉතින් රොබර්ට් ගොඩාඩ් තමයි මුලින්ම රොකට් එන්ජින් එකකට මෙන්න මේ ආකාරයේ නොසල් භාවිත කරන්න ඕනි කියලා පේටන්ට් එකක් ගන්න. ඉතින් මේ ආකාරයේ නොසල් වලට අපි කියනවා කන්වර්ජින් ඩයිවර්ජින් නොසල් නැත්නම් ඩී ලෙවල් නොසල් කියලා. ඉතින් එදා ඉඳන් වර්තමානයේ තියෙන ඕනෑම රොකට් එන්ජින් එකක අපිට මේ ඩී ලෙවල් නොසල් හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් රොබර්ට් ගොඩාඩ්ගේ ඒ කාලේ තිබ්බ නොසල් එකක් සහ එයාගේ රොකට් එන්ජින් එකක්. ඉතින් මෙයා සාර්ථකව 1944 කාලේ ද්‍රව ඉන්ධන රොකට් ඇමරිකාවේ යවනවා. හැබැයි මෙයාගෙන් පස්සේ මේ තාක්ෂණය වෙන කෙනෙක්ට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ එතනින් පස්සේ ඇමරිකාවේ රොකට් තාක්ෂණය ලොකු දියුණුවක් එන්නේ නැහැ. මෙයාගෙන් පස්සේ මෙයාගේ වැඩ ටික නවතිනවා මෙයාගේ මරණයෙන් පස්සේ. ඔය අතර එයාගේ සමකාලීනෙක් ඉන්නවා ජර්මනියේ. මෙයා තමයි හර්මන් ඔබර්ට් කියන ඉංජිනේරුවා. මෙයාත් රොබර්ට් ගුඩාඩ්ට වසර කිහිපයක් පස්සේ ද්‍රව ඉන්ධන රොකට් එකක් හදනවා. හැබැයි ජර්මනි ඒ කාලෙ වෙද්දි ඔයාලා දන්නවා දෙවන ලෝක යුද්ධෙත් එක්ක හිට්ලර් ජර්මනි තාක්ෂණය දියුණු කරන්න ගොඩක් මහන්සි වෙනවා. මොකද යුද කටයුතු වලට යොදා ගන්න. ඉතින් හර්මන් ඔබර්ට්ගේ ගෝලෙක් ඉන්නවා. එයාගේ ශිෂ්‍යෙක් වර්නර් වොන් බ්‍රවුන් කියලා. මේ මෙතන දකුණු පැත්තෙන් දෙවෙනිට ඉන්න වර්නර් වොන් බ්‍රවුන් කියන ශිෂ්‍යයා තමයි මේ හර්මන් ඔබර්ට්ගේ වැඩ ටික ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් මෙයාට තමයි බාර වෙන්නේ ජර්මනියේ රොකට් මිසයිල් තාක්ෂණය වැඩ දියුණු කරන්න. ඉතින් එයා හදනවා රොකට් එකක් ඇග්‍රගේට් 4 කියලා. ඇත්තටම මේ නම ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මේ ගොඩක් දෙනෙක් දන්න නම වෙන්නේ V2 නැත්තම් මේ තියෙන ජර්මන් වචනේ කෙටි කරලා ගන්න V2 කියන නමින් තමයි ගොඩක් දෙනෙක් මේක දන්නේ. V2 කියලා කියන්නේ ලෝකේ තියෙන ලෝකේ මුලින්ම හදපු ලොง රේන්ජ් මිසයිල් එක. ඒ කියන්නේ දිගු දුර මිසයිල් එක. ලෝකේ පළවෙනිට හදපු. මෙතනදී ද්‍රව ඉන්ධන රොකට් තාක්ෂණයේ ලොකු පිම්මක් තියෙන වර්නර් වොන් බ්‍රවුන් සහ එයාගේ කණ්ඩායම. අපි පොඩ්ඩක් මේ රොකට් එකේ තාක්ෂණය ගැන පොඩ්ඩක් බැලුවොත් මේකේ ඉන්ධනය විදිහට භාවිත කරන්නේ ඇල්කොහොල්. හැබැයි ඇල්කොහොල් එක වතුර මිශ්‍ර කරලා තියෙනවා. මොකද එතකොට එන්ජින් එකේ දහන උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. මේක ටිකක් අමුතු දෙයක්. සාමාන්‍ය අපි වාහනයකට ඉන්ධන දාද්දි වතුරත් එක්ක කලවම් කරන්නේ නැහැනේ. හැබැයි මෙතනදී මෙයාලා රොකට් එන්ජින් එක ඇතුලේ දහනයේ උෂ්ණත්වය අඩු කරන්න වතුර භාවිත කරනවා ඉන්ධනයත් එක්ක කලවම් කරලා. ඔක්සිකාරක විදියට කෙලින්ම ද්‍රව ඔක්සිජන් භාවිත කරන්නේ. හැබැයි ද්‍රව ඔක්සිජන් හදා ගන්න නම් අපිට සිද්ධ වෙන ඔක්සිජන් වාතය සෙල්සියස් අංශක -183ට සීතල කරන්න. ඉතින් එතකොට එහෙම කරාම මේ ටැංකියවල විශේෂ තාප පරිවාරක, ඒ කියන්නේ තර්මල් ඉන්සියුලේටර්ස් අවශ්‍ය වෙනවා. නැත්නම් බාහිර අවට පරිසරයෙන් තාපය අරගෙන මේකෙ තියෙන ද්‍රව ඔක්සිජන් වායු බවට පත් වෙන්න බලනවා. ඊට පස්සේ මේ ඉන්ධනයි ඉතින් වීඩියෝ රොකට් එක ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ
තියෙනවා ප්‍රධාන ටැංකි දෙකට යටින් තවත් කුඩා ටැංකියක් නිකන් දුඹුරු පාට වගේ ඔයාලට සමහරට දැක ගන්න පුළුවන් ඇති. ඉතින් මෙතන වර්නවම් රවුන්ඩ් සහ එයාගේ කණ්ඩායම අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙනවා රොකට් එන්ජින් එක ක්‍රියා කරවන්න. ඒක ගැන බැලුවොත් අපි ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මේකලෝ ටර්බෝ පම්ප් එකක් හඳුන්වා දෙනවා. මොකද ටර්බෝ පම්ප් එකක් කියලා කියන්නේ ටර්බයින් එකක් සහ පම්ප් එකක් එකට සම්බන්ධ කරපු පද්ධතියක්. මෙයාලා හදන මේ රොකට් එන්ජින් එකට ඉන්ධනය සහ ඔක්සිකාරකය පොම්ප කරන්න තමයි මේ ටර්බෝ පම්ප් එක කියන එක මෙයාලා ගේන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන දකුණු පැත්තේ තියෙන ඡායාරූපයේ ෆුවල් කිය ෆුවල් වලට වෙනම පොම්ප් එකක් තියෙනවා, O2 ඒ කියන්නේ ඔක්සිජන් වලට වෙනම පොම්ප් එකක් තියෙනවා. ඉතින් මේ පොම්ප දෙක සම්බන්ධ කරලා තියෙනවා වම් පැත්තේ තව කොටසක්. ඒක තමයි ටර්බයින් එක. ඔයාලා දන්නවා ටර්බයින් එකක් කියන්නේ සුළං බලාගාරයක් වගේ තමයි ඇත්තටම. ඒ ටර්බයින් එක හරහා මොන හරි වාතු ප්‍රවාහයක් යද්දි ටර්බයින් එක කැරගෙනවා. ඒතකොට ටර්බයින් එකෙන් තමයි රොකට් එන්ජින් එක පොම්ප කරගන්නේ. දැන් එන ගැටලුව තමයි අපි කොහොමද ටර්බයින් එක කරගන්නේ. අපිට බැරිද ගෙතර වතුර මෝටරේ වගේ මෝටර එකයි කරන්න. ඇත්තටම මේ 1940 ගණන් වල විදුලිය කියන එක සහ බැටරි වලින් මෝටර කරගනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මෙයාලා ඒ වෙනුවට භාවිතා කරන්නේ වෙනම වාතය නිපදවා ගන්න පුළුවන් පොඩි උපකරණයක්. අපි මේකට කියනවා ගෑස් ජෙනරේටර් එකක් කියලා. ඔයාලට පේනවා වම් පැත්තේ තියෙන පොඩි බෝතලයක් වගේ කොටසක්. ඒකෙන් එනවා කහපාටට ඊතලෙන් දක්වලා තියෙන වගේ වාතය ප්‍රවාහයක්. ඒකෙන් ටර්බයින් එක කරගෙනවා. ඉතින් මේ තියෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඔයාලා දන්නවා ඇති හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපි තුවාල වලට බෙහෙත් දාදී භාවිත කරනවා. දුඹුරු පාට බෝතලයක තියෙන්නේ මොකද හිරු එළියට නිරාවරණය වුණොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක ඔක්සිජන් සහ ජල වාෂ්ප බවට පත් වෙලා ඉවත් වෙලා යන කියලා අහලා ඇති. ඉතින් ඒ ප්‍රතික්‍රියාවම තමයි මෙතන භාවිත කරන්නේ. ද්‍රව තත්ත්වයේ තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් උත්ප්‍රේරකයක්. ඉන්නේ කැටලිස්ට් එකක් හරහා යවනවා. උත්ප්‍රේරකයක් කියන්නේ ඔයාලා දන්නා විද්‍යාවෙදි කියනවා රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න භාවිත කරන්නේ. ඉතින් මේ උත්ප්‍රේරකය හරහා යවුවාම ඉතාමත් ඉක්මනට ජල වාෂ්ප සහ ඔක්සිජන් බවට පත් වෙනවා. ඉතින් ඒ වාත ප්‍රවාහයෙන් පුළුවන් ටර්බයින් එක කරගන්න. ඊට පස්සේ ටර්බයින් එකෙන් පොම්ප කරගනවා. පොම්ප වලින් ඉන්ධන සහ ඔක්සිකාරකය දහන කුටි රේට කරනවා. එන්ජින් එක ක්‍රියා කරනවා. අර ටර්බයින් එක කරපු වාත ප්‍රවාහය වෙන පොඩි නොසල් එකකින් එන්ජින් එකෙන් එළියට දානවා. ඒක ප්‍රධාන දහනයට භාවිත කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ එන්ජින් වර්ගයට කියන නම තමයි ගෑස් ජෙනරේටර් සයිකල් එන්ජින්. මොකද ගෑස් ජෙනරේටර් කියන්නේ මෙතන අපි වාතය නිපදවා ගන්න අර කුඩා උපකරණය භාවිත කරනවා. ඒකට තමයි කියන්නේ ගෑස් ජෙනරේටර් කියලා. ඉතින් මේ V2 රොකට් එකේ රොකට් එන්ජින් එක ඒ නිසා ඒ කාලේ තිබ්බ රොකට් එන්ජින් වලට සාපේක්ෂව ගොඩක් බලවත්. ඉතින් ඒ නිසා තමා V2 රොකට් එකට ඒ කාලේ තිබ්බ ලෝකයේ පළවෙනි දිගු දුර මිසයිල් වෙන්න පුළුවන් උනේ මේක භාවිත කරනවා ජර්මනි ඉඳන් එංගලන්තයට පහර දෙන්න දෙවන ලෝක යුද්ධ කාලේ. කොහොම නමුත් මේ වර්නර් වොන් බ්‍රවුන් කියන්නේ ඇත්තටම අභ්‍යවකාශය ගැන සීනකම් පුද්ගලෙක්. එයාට ඇත්තටම හමුදා කටයුතු වලට ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. එයාගේ රොකට් වලින් වෙන හානිය දැක්කට පස්සේ එයා මේ කටයුතු වලින් අයින් වෙනවා. අයින් වෙලා මෙයා ඇමරිකානු හමුදා වලට බාර වෙනවා. ඉතින් අපි බැලුවොත් ඊළඟ ස්ලයිඩ් එකේ V2 රොකට් එන්ජින් එකේ ඇතුළ පොඩ්ඩක් මෙතන තියෙන්නේ එන්ජින් එකේ ඔයාලට පේනවා තියෙනවා එන්ජින් එකේ උඩ කුඩා නොසල් වගේ. මේකෙන් තමයි මේ කොටස් වලින් තමයි එන්ජින් එකේ දහණයට අවශ්‍ය ඉන්ධන සහ ඔක්සිකාරකය එන්ජින් එක ඇතුළට එවන්නේ. දකුණු පැත්තේ තියෙන්නේ ඒක සකස් කරලා තියෙන විදිය. උඩින් තියෙනවා ඔක්සිජන් එන සිදුරු ටික. ඊට පස්සේ වටේට බිත්තිය දිගේ තියෙනවා ඉන්ධන විදින කුඩා නොසල්. මෙතනදී ඉතාමත් හොඳ මිශ්‍රණයක් සිද්ධ වෙනවා ඉන්ධනය සහ ඔක්සිකාරකයේ. ඉතින් මේ වගේ කුඩා ඉන්ජෙක්ටර්ස් ගොඩක් තියෙනවා රොකට් එකේ එන්ජින් එකේ උඩ. ඉතින් ওই තාක්ෂණ සේරම ජර්මනිය තමයි වැඩි දියුණු වුණේ නාසි ඉංජිනේරුන් අතින්. ඉතින් කොහොම නමුත් ඊට පස්සේ වර්නර් වොන් බ්‍රවුන් සහ එයාගේ කණ්ඩායමේ වැඩි දෙනෙක් ඇමරිකාවට පලා යනවා.
අපිට ඊළඟ ස්ලයිඩ් වල බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඇමරිකාවේදී එයා වීට රොකට් හදනවා ඇමරිකානු ආමික ඒ කියන්නේ යුද හමුදාව සඳහා ඉතින් ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඒකේ අපිට බලා ගන්න පුළුවන් මේ ජර්මනියේ ඉඳන් ඇමරිකාවට පලා ආපු ඉංජිනේරු කණ්ඩායම තමයි මෙතන ඉන්නේ ඉතින් ගොඩක් අය ඇවිල්ලා තියෙනවා හැබැයි හැම ඉංජිනේරුවම පලා ආවේ නැහැ කට්ටිය ජර්මනි ඉතුරු වෙනවා ඉතින් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සෝවියට් දේශයත් වැඩි අතරින් නැහැනේ එයාලත් හොයනවා කවුද ඉතුරුලා ඉන්න රොකට් ඉංජිනේරු කියලා ජර්මනි ඉතින් එයාලා තව පිරිසක් හොයා ගන්නවා පොඩි ගණක් නෙමෙයි මට මතකයි 800ක් විතර ඉංජිනේරු හොයා ගන්නවා ඊට පස්සේ එයාලා ඒ කට්ටියව බලෙන් වගේ අරගෙන යනවා සෝවියට් දේශයට එයාලට කියන්නේ ඔයාලා අපිට ලොකු මිසයිලයක් හදන්න උදව් කරන්න ඒ වැඩ ඉවරවම ඔයාලා ගෙදර යනවා කියලා ඉතින් ඉතිහාසයේ එක කතා තියෙනවා මේ ගැන කොහොම හරි ජර්මන් ඉංජිනේරෝ ටිකක් සෝවියට් දේශයට ලැබෙනවා හැබැයි සෝවියට් දේශයේ ඉන්නවා එයාලගේම රොකට් ඉංජිනේරු කීප දෙනෙක් ඉතින් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් මේ ඡායාරූපයේ ඉන්න පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා මං හිතන්නේ මෙතන වම් පැත්තේ ඉන්න කෙනා නම් කට්ටිය දන්නව ඇති ඔයාලා චැට් බොක්ස් එකේ දාන්න පුළුවන් නම් කවුද මේ ඉන්න පුද්ගලයා කියලා මං හිතන්නේ ගොඩක් දෙනෙක්ට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ දෙන්න එක්කෙනෙක් හරි මොකද ගොඩ ලෝක ප්‍රසිද්ධ කෙනෙකුත් මෙතන ඉන්නවා ඔව් යූරි ගගාරින් වම් පැත්තේ ඉන්නේ යූරි ගගාරින් මගේ ප්‍රශ්න තමයි ඇත්තටම කවුද දකුණු පැත්තේ ඉන්නේ කියන්නේ ඇත්තටම දකුණු පැත්තේ ඉන්න කෙනාගේ නම තමයි සර්ගේ කොරලෝ මේ පුද්ගලයා ඇත්තටම සෝවියට් දේශයේ නිකන් ගෝස්ට් කෙනෙක් නැත්තම් හොල්මනක් වගේ මොකද මෙයාගේ ජීවිත කාලය පුරාවටම මෙයාව බාහිර ලෝකයට ඉදිරිපත් වෙන්න දෙන්නේ නැහැ මෙයාව සෝවියට් දේශයෙන් හංගගෙන ඉන්නේ ඒ තරම් වටින පුද්ගලයෙක් තමයි සර්ගේ කොරලෝ කියන්නේ මොකද සර්ගේ කොරලෝ තමයි සෝවියට් දේශයේ ප්‍රධාන රොකට් ඉංජිනේරුවා ඔහු මියනතුරුම සෝවියට් දේශයේ බලධාරීන් මෙයාව රහසක් විදියට හංගගෙන ඉන්නේ මෙයාගේ නමවත් ඇත්තරම ගොඩක් දෙනෙක් දැනන් හිටියේ නැහැ චීෆ් ඩිසයිනර් ප්‍රධාන ඉංජිනේරුවෝ කියන නමෙන් තමයි ගොඩක් දෙනෙක් කියව දන්නේ ඇත්තනම දන්නේ නැහැ මොකද එහෙම කරේ ඇමරිකාව දැනගත්තොත් මෙයා ගැන මෙයාව ඝාතනය කරන්න උත්සාහ කරයි කියලා තමයි සෝවියට් දේශය එහෙම කරේ ඉතින් සර්ගේ කොරලෝ අර සෝවියට් දේශයට ගෙනාපු ජර්මන් ඉංජිනේරුත් එක්ක එකතු වෙලා V2 රොකට් එකට වඩා හොඳ රොකට් හදන්න පටන් ගන්නවා ඉතින් අපි ඉස්සරහට ගියොත් අපිට එහෙම හදපු රොකට් එකක් තමයි මේ තියෙන්නේ 1953 දී සෝවියට් හමුදාවලින් කොරලෙව්ට පොඩි නියෝගයක් වගේ ලැබෙනවා සෝවියට් දේශී නම් ඇමරිකාවට න්‍යෂ්ටික බෝම්බයක් යවන්න පුළුවන් මිසයිලයක් හදලා දෙන්න කියලා මේක ඒ කාලේ තිබ්බ තාක්ෂණ හැටියට ලොකු දෙයක් මොකද කිලෝමීටර් 8000කට වඩා දුරක් ගමන් කරන්න තියෙනවා සාමාන්‍යයෙන් ටොන් 5ක විතර ස්කන්ධයක් තියෙන වෝහෙඩ් එකක් ඒ කියන්නේ ඒ ගෙනියන ආයුධය හයිඩ්‍රජන් බෝම්බයක් ඇත්තනම් ඒක අරගෙන යන්න විශාල මිසයිලයක් හදන්න වෙනවා කොහොම නමුත් සර්ගේ කොරලෙව් එයාගේ කණ්ඩායමත් එකතු වෙලා අවුරුදු 4කින් 1953 තමයි මෙයාට මේක ලැබෙන්නේ වැඩේ කරන්න කියලා 1957 වෙද්දි මේ ඡායාරූපයේ තියෙන R7 කියන මිසයිලය හදනවා මේක තමයි ලෝකේ පළවෙනි අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල් එක ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල් ICBM එක කියලා කියන්නේ හැබැයි මේකට හදන්න තාක්ෂණයේ තව ඉදිරිපීමක් තියන්න වෙනවා මොකද මීට කලින් භාවිතා කරේ අපි කියනවා සිංගල් ස්ටේජ් රොකට් ඒ කියන්නේ මේ රොකට් එකේ යටින් එන්ජින් තියෙනවා ඊට පස්සේ උඩින් ටැංකි තියෙනවා ඊට පස්සේ උඩම තියෙනවා මේ ගෙනියන පේලෝඩ් එක ගොඩක් වෙලාට ආයුධයක්නේ එච්චරයි වෙන මොකුත් නැහැ හැබැයි සර්ගේ කොරලෝ තේරුම් ගන්නවා මේ කියන අවශ්‍යතාවය කරන්න නම් ඒ වගේ මිසයිලයක් හරියන්නේ නැහැ එහෙම මිසයිලයකට මේක කරන්න බෑ
මේකට අමතර බලය දෙන්න වෙනවා. ඉතින් මෙයා කරන්නේ මේ ප්‍රධාන රොකට් එකට වටෙන් තව රොකට් හතරක් සම්බන්ධ කරනවා. ඔයාලට පේනවා මේකේ තියෙනවා මෙතන දෙකක් පේනවා. එහා පැත්තේ තව දෙයක් තියෙනවා. අපි මේකට කියන බූස්ටර්ස් කියලා. ඉතින් මේ රොකට් එක පිටත් වෙද්දි බූස්ටර්ස් හතරයි මැද තියෙන පළවෙනියා තියෙනවා. අපි කියන ෆස්ට් ස්ටේජ් එක කියලා. ඒ කොටස් පහේම තියෙන එන්ජින් ක්‍රියාත්මක වෙනවා. ගමන ටිකක් දුර යද්දි බූස්ටර්ස් වල ඉන්ධන අවස ඉවර වෙනවා. ඒක ගලවලා අයින් කරනවා. ඊට පස්සේ ෆස්ට් ස්ටේජ් එක දිගටම ගමන් කරනවා ඉලක්කෙ ළඟා වෙන්න. ඉතින් මේ ආකාරයට අපි කියනවා මේක ක්ලස්ටර් කරනවා කියලා. ඒ කියන්නේ එකතු කරනවා. මේ ක්ලස්ටර් කරපු රොකට් එකක් මුලින්ම එන්නේ සෝවියට් දේශයෙන්. ඉතින් මේ මේ මිසයිල් එක පොඩ්ඩක් අනිත් පැත්තෙන් බැලුවොත් යට පැත්තෙන් බැලුවොත් ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා ටිකක් ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා ටිකක් වෙනස් දෙයක් රොකට් එන්ජින් ගණනාවක්. ඔයාලා හිතනවා ඇති ඇයි මෙච්චර රොකට් එන්ජින් අපිට බැයිද තනි එන්ජින් එකක් හදන්න කියලා. ඇත්තටම මෙතන එන්ජින් ගොඩක් පෙනුනට මෙතන තියෙන රොකට් එන්ජින් පහයි. දැන් ඔයාලා හිතනවාද මොකද්ද ඒ කියුවේ කියලා. දැන් අපි ගොඩක් කලාවට රොකට් එන්ජින් එකක් කියලා හිතන්නේ නොසල් එකට. දැන් මෙතන නොසල් ගොඩක් පේනවා තමයි. මටත් පේනවා නොසල් ගොඩක් පේනවා. හැබැයි රොකට් එන්ජින් එකක් කියන්නේ නොසල් එකක් නෙමෙයි. රොකට් එන්ජින් එක නොසල් කිහිපයක් තියෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ අපි බැලුවොත් මැද අර ෆස්ට් ස්ටේජ් එක කියලා මං කිව්වේ ඒකේ තියෙනවා ලොකු නොසල් හතරකුයි පොඩි නොසල් හතරකුයි. මේක තනි එන්ජින් එකක්. ඊට පස්සේ බූස්ටර්ස් හතරේ තියෙනවා ලොකු නොසල් හතරකුයි කුඩා නොසල් දෙකකුයි. මේක තව තනි එන්ජින් එකක්. මේ සේරම එකට ක්‍රියා කරන්න එකට පාලනය වෙන්න වෙන වෙනම වැඩ කරන්න බෑ. මේ සේරම වැඩ කරන්න එක පොම්ප් එකකින් එක ටර්බයින් එකකින් එක පාලන ඒකකයකින් මේ තියෙන තනි එන්ජින්. අපි පොඩ්ඩක් කලින් ස්ලයිඩ් එකට ගියොත් මේ දකුණු පැත්තේ ඉන්න පුද්ගලයා තමයි වැලන්ටින් ග්ලුෂ්කෝ කියන්නේ. මෙයා තමයි සර්ගේ කොරලෙව්ගේ රොකට් වල ප්‍රධාන රොකට් එන්ජින් ඉංජිනේරුවා වෙන්නේ. මෙයා තමයි එන්ජින් හදන්නේ. ඉතින් මෙයාගේ අදහසක් තමයි මේ දහන කුටීර එකතු කරලා තනි එන්ජින් හදමු කියලා. මොකද රොකට් ඉංජිනේරුවෝ ටික ටික රොකට් එන්ජින් ලොකු කරද්දී එයාලට ගැටලුවක් එනවා. මේ ද්‍රව ඔක්සිජන් භාවිතා වෙන රොකට් එන්ජින් වල දහන කුටීරේ ලොකු වෙද්දි දහනේ අස්ථාවර වෙනවා. මේකට අපි කියනවා කම්බෂන් ඉන්ස්ටැබිලිටි. අස්ථාවර දහනයක් සිද්ධ වෙනවා. දහනේ අස්ථාවර වෙනේ ගොඩක් භයානක රොකට් එන්ජින් එක පුපුරන්න පුළුවන්. හිතාගන්න බෑ තප්පර කිහිපයකින් එන්ජින් එක පුපුරලා යන්න පුළුවන්. ඉතින් මේකට විසඳුමක් විදිහට මෙයා කල්පනා කරනවා හරි අපි පොඩි එන්ජින් එකතු කරමු. ඉතින් ඒකට කරේ කුඩා දහන කුටීර ටිකක් ගත්තා. ඒකට නොසලුත් තියෙනවා. ඒ සියරම එක පොම්ප් එකකින් තමයි ඉන්ධන සහ ඔක්සිකාර ගෙවන්නේ. එකට පාලනය වෙන්න එකට ක්‍රියා කරන්න. හැබැයි දහන අස්ථාවරත්වය කියන ගැටලුවෙන් මගහැරෙන්න බේරෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසයි අපි ඉස්සරහට ගියොත් මේකේ අපිට මේ වගේ එන්ජින් ගණනාවක් වගේ පේන තනි එන්ජින් නිර්මාණය වෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මේ රොකට් එන්ජින් එක ගැන විස්තර ටිකක්. මේකට කියන්නේ RD 107 108 කියලා. 107 කියන්නේ ලොකු නොසල් හතරයි පොඩි නොසල් දෙකක් තියෙන එන්ජින් ජාතිය. RD 108 කියන්නේ ඒකෙම අර කුඩා නොසල් හතරක් තියෙන එක. කුඩා නොසල් හතරක් තියෙන්නේ බූස්ටර්ස් හතර ගැලවුණාට පස්සේ රොකට් එක පාලනය කරන්න කුඩා නොසල් හතරක් අවශ්‍යයි. දෙකකින් රොකට් එක සම්පූර්ණයෙන්ම පාලනය කරන්න අමාරුයි. ඉතින් ඔය විදිහට සෝවියට් දේශය හදනවා ලෝකේ පළවෙනි අන්තර්මහද්වීපික මිසයිල් එක. හැබැයි මේ සර්ගේ කොරලෙව් කියන්නේ ඇත්තටම අර වර්නර් වොන් බ්‍රවුන් වගේම තමයි. මෙයත් හමුදා වැඩවලට මිසයිල් හැදුවට මෙයාගේ ආසාව තියෙන්නේ නැත්නම් පැෂන් එක තියෙන්නේ අභ්‍යවකාශයේ රොකට් යවන්න. ඉතින් මෙයා පොඩි ඩීල් එකක් දානවා හමුදාවත් එක්ක. මං ඔයාලට මිසයිලයක් හදලා දෙනවා. හැබැයි මට මේ මිසයිලෙන්ම අභ්‍යවකාශයට යානා යවන්න අවස්ථාව දෙන්න ඕනි කියලා. ඉතින් මේකට ඇත්තටම සෝවියට් දේශයේ හමුදාව කැමති වෙනවා. ඉතින් R7 කියන එක මිසයිලයක් බවට මුලින් හැදුවට ඊට පස්සේ සර්ගේ කොරලෙව්ට අවස්ථාව ලැබෙනවා ඒ මිසයිල භාවිතා කරලා
ලෝන්ච් වෙහිකල් ඒ කියන්නේ අභ්‍යවකාශයට යවන්න රොකට් හදන්න. ඉතින් අපි ඉස්සරහට ගියොත් මේ තියෙන RD 107 108 එන්ජින් වල ටර්බෝ පම්ප් යුනිට් එකක්. මේක ඇත්තටම අර V2 රොකට් එකේ තියෙන එකට සමානයි. මැද තියෙනවා ද්‍රව ඔක්සිජන් පොම්පේ. වම් පැත්තේ තියෙනවා ඉන්ධන පොම්පය. දකුණු පැත්තේ තියෙනවා ටර්බයින් එක. ටර්බයින් එකට එනවා අර හයිඩ්‍රසීන් උත්ප්‍රේරකයක් කරා ගිහිල්ලා නිෂ්පාදනය වෙන වායු ටික ඒකෙන් ටර්බයින් එකට කරගෙන ඒ විදිහට වැඩ කරන්නේ. එකම වෙනස වෙන්නේ මෙයාලා ඉන්ධනය මාරු කරනවා. තවදුරටත් මේක ඇල්කොහොල් නේ භාවිත වෙන්නේ. මෙතන RG1 කියලා හඳුන්වන ඉන්ධනය. මේක ඇත්තටම කෙරොසින්. ඒ කියන්නේ භූමිතෙල්. භූමිතෙල් අරගෙන භූමිතෙල් වල තියෙන සල්ෆර් වගේ දේවල් අයින් කරලා ඉතා පිරිසුදු මට්ටමේ භූමිතෙල් ගන්නවා. මේකට කියනවා රිෆයින්ඩ් පෙට්‍රෝලියම් කියලා. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ RP1 කියලා. සෝවියට් දේශ කියන RG1 කියලා. කොහොම නමුත් ද්‍රව ඔක්සිජන් සහ RP1 තමයි එදා ඉඳන් වර්තමාන දක්වා ගොඩක් දෙනෙක් භාවිත කරන රොකට් ඉන්ධනය වෙන්නේ. අපි ඉස්සරහට ගියොත් ඉතින් ඔය R7 මිසයිල් එකකින්ම තමයි ස්පුට්නික් 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරන්නේ. ඊට පස්සේ ස්පුට්නික් 2 චන්ද්‍රිකාවේ ලයිකා කියන සත්‍ය යනවා. එයා තමයි පෘථිවි කක්ෂයට ගමන් කරන පළවෙනි සත්‍ය වෙන්නේ. ඊට කලින් V2 රොකට් වල අභ්‍යවකාශයට ගිහින් තියෙනවා. අභ්‍යවකාශය ප්‍රතිකක්ෂය කියන්නේ දෙකක් ඔයා දන්නවත් ඇති. අභ්‍යවකාශය කියන්නේ මුහුදු මට්ටමෙන් කිලෝමීටර් 100ක්කින් පස්සේ කෙලින් මෝඩට ගියොත් කිලෝමීටර් 100ක් අපි ඉන්නේ අභ්‍යවකාශයේ. හැබැයි ප්‍රතිකක්ෂයේ ඉන්න නම් කිලෝමීටර් 100ට වඩා උඩට ගිහිල්ලා 37ට පැඩ කිලෝමීටර් 28000 විතර එකක් ගන්න ඕනේ ප්‍රති ගුරුත්වාකර්ෂණයෙන් බිමට වැටෙන්න නැතුව ඉන්න. ඉතින් ඒක තමයි ප්‍රතිකක්ෂය කියන්නේ. ඉතින් කොහොම හරි ඇමරිකාවත් නිකන් බලන් හිටියේ නෑ. ඇමරිකාවත් අවුරුදු ගානක ඉඳන් චන්ද්‍රිකාවක් යවන්න රොකට් එකක් හදනවා. ඉතින් වර්නවම් බ්‍රවුන් කිව්වා මට පුළුවන්. දැන් මම ඒ කාලන රොකට් හදනවා. මට පුළුවන් පෘථිවි කක්ෂයට චන්ද්‍රිකාවක් යවන්න රොකට් එකක් හදන්න කියලා. හැබැයි ඇමරිකාව කැමති වෙන්නේ වර්නවම් බ්‍රවුන්ට මේ අවස්ථාව දෙන්න. මොකද එයා එකක් ජර්මනියෙන් ආවේ සහ එයාගේ මේ යුද අපරාධ ගැන පොඩි ගැටලුවක් එනවා. මොකද V2 රොකට් හදන්න ඒ කාලේ මේ යුදෙව් සිරකාරය භාවිත කරලා තියෙනවා. ඉතින් මේක ඇමරිකාවේ මහජනයා අතර ගොඩක් කතාවට ලක් වෙන දයක්. වර්නවම් බ්‍රවුන් කියන්නේ හොඳ මිනිස්සෙක් නෙමෙයි කියලා වගේ එයාගේ පබ්ලික් ඉමේජ් එක ගොඩක් හානි වෙලා තිබ්බේ. ඉතින් මේ නිසා වර්නවම් බ්‍රවුන්ට ඇමරිකාවේ පළවෙනි චන්ද්‍රිකාව යවන රොකට් එක හදන්න දෙන්න කැමති වෙන්නේ නැහැ ඇමරිකාවේ රජය. ඉතින් එයා ඒගොල්ලෝ මේ වැඩේ බාර දෙනවා ඇමරිකාවේ ඉංජිනේරුට මිලිටන් ෆ්‍රොසෙන් කියලා හඳුනන ඉංජිනේරුවා. මෙයා වෑන්ගාඩ් කියලා රොකට් එකක් හදනවා. මේ වෑන්ගාඩ් කියන්නේ ඇමරිකාවේ පළවෙනි චන්ද්‍රිකාව යවන්න බලාපොරොත්තු වෙන හදන රොකට් එක. හැබැයි කොහොම හරි මේ ෆ්‍රොසෙන්ගේ රොකට් එක වැඩ නිම වෙන්න මාස දෙකකට විතර කලින් සෝවියට් දේශ ස්පුට්නික් 1 චන්ද්‍රිකාව යවනවා. ඊට පස්සේ ඒක යවන්නේ 1957 ඔක්තෝබර් 4 වෙනිදා. වෑන්ගාඩ් රොකට් එක මෙයා මුලින්ම යවන්නේ 1957 දෙසැම්බර් මාසේ. හැබැයි මේ රොකට් එක ලොන්ච් පෑඩ් එකෙන් අඟල් කිහිපයක් උඩට ඇවිල්ලා ආපහු එන්ජින් එක ගැටලුවක් ඉඳ කඩන් වෙట్లా ලොන්ච් පෑඩ් එකෙන් පුපුරලා යනවා. ඉතින් මේකත් එක්ක ඇමරිකාව දැන් තරගිනුත් පෙරදුනා. එයාලගේ රොකට් එකත් විනාශ වුණා. ගොඩක් ප්‍රශ්න. ඉතින් අන්තිමේ ඇමරිකා රජය කියන වර්නවම් බ්‍රවුන්ට හරි දැන් ඔයා ඔයාට ව්‍යවස්ථාව දෙනවා ඔයාගේ රොකට් එකක් භාවිත කරලා යවන්න කියලා. ඉතින් වර්නවම් බ්‍රවුන් ඒ විදිහට හදලා තිබ්බ රොකට් එක ජුපිටර් සී කියලා මේ රොකට් එකෙන් එක්ස්ප්ලෝරර් 1 කියන චන්ද්‍රිකාව අභ්‍යවකාශයට කරනවා ලබන අවුරුද්දේ මුලදීම. කොහොම හරි ඔය විදිහට තමයි අභ්‍යවකාශ තරංගය කියන එක ආරම්භ වෙන්නේ. ඉතින් අපි දැන් ඇත්තටම මෙතන ඉතිහාසයට වඩා බලන්න තාක්ෂණය ගැන. ඉතින් තාමත් ලෝකෙ භාවිත වෙන ගෑස් ජෙනරේටර් එන්ජින්. ඒ කියන්නේ වෙන දෙයක් දහනය කරනවා පොඩ්ඩක් එන්ජින් එකේ ටර්බයින් කරව ගන්න. ඉතින් කොහොම හරි ඇමරිකාවට අවශ්‍ය වෙනවා ICBM එකක්. ඒ කියන්නේ අන්තර්මාධ්‍යමික මිසයිල්. ඉතින් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ගොඩක් දෙනෙක් අහලා තියෙන වචන තමයි ඇට්ලස් කියන්නේ. ඇට්ලස් රොකට් එක නැත්නම් ඇට්ලස් මිසයිල් එක.
මේක තමයි ඇමරිකාවේ පළවෙනි ICBM එක. මේක හදන්න බාර දෙන්නේ ඇමරිකාවේන තවත් දක්ෂ ඉංජිනේරුවෙක්ට. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මේක ගොඩක් දෙනෙක් දන්නේ නැති කෙනෙක් චාලි බැසල්ට්. මෙයා ගේ වැඩ ඇත්තටම ගොඩක්ම ඇමරිකාවේ හමුදා වැඩවලට තමයි මෙයාගේ දායකත්වය ගොඩක් තිබුණේ. ඒක නිසා මෙයාගේ වැඩ ක්ලැසිෆයිඩ්, ඒ කියන්නේ රහසිගතයි. ඒ නිසා ගොඩක් දෙනෙක් මෙයා කවුද මෙයා කරපු වැඩ ගැන දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් වර්නවම් බ්‍රවුන් කියන්නේ ගොඩක් ජනප්‍රිය කෙනෙක්. හැබැයි චාලි බසල්ට් කියන්නේ අප්‍රසිද්ධ කෙනෙක්. හැබැයි මෙයා හදපු රොකට් තවමත් භාවිතා වෙනවා ඇට්ලස් රොකට් විදියට. මෙයා ගේනවා අලුත් තාක්ෂණයන් කිහිපයක් රොකට් වලට. එකක් තමයි බැලුන් ටැංකි කියන එක. මොකද්ද බැලුන් ටැංකි කියන්නේ? දැන් අපි ගත්තොත් බැලුම් බෝලයක්. ඔය බැලුම් බෝලට කිසිම ශක්තියක් නැහැ නිකන්. ඔයාලා දන්න රබර් වලින් තියන්නේ. හැබැයි අපි මේ බැලුම් බෝලට හුලම් පුම්බොත් ඒ බැලුම් බෝලේ උඩ නිකන් පොත් කිහිපයක් වුණත් තියන්න පුළුවන්. ඒ අර රබර් වලින් තිබුණත් බැලුමට අමතර ශක්තියක් එනවා අර පොත්වල බර දරාගෙන සිටින්න. ඒ ශක්තිය එන්නේ කොහෙන්ද? බැලුන් එක ඇතුළේ තියෙන පීඩනය. ඉතින් අපිට බැරිද ඒ දේ රොකට් වලට භාවිත කරන්න? දැන් අපි රොකට් ටෙක්කින් නැත්තම් මිසයිලෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පේලෝඩ් එක මොනව හරි දෙයක් ගෙනියන්න. එතකොට වැදගත් දේ තමයි පේලෝඩ් එක. අපිට පුළුවන් නම් රොකට් එකේ තියෙන ස්ට්‍රක්චර් එක රොකට් එකේ ආකෘතියේ ස්කන්ධය අඩු කරන්ඩ ඒ අඩු වෙන ස්කන්ධය අපිට පේලෝඩ් එකට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් නම් රොකට් එකෙන් කොහේ හරි කිලෝ 100ක් අඩු කරන්ඩ ඒ ටික පුළුවන් පේලෝඩ් එකට තව කිලෝ 100ක් විතර එකතු කරන්න. ඉතින් ඉංජිනේරුව ගොඩක් හිතුවේ කොහොමද රොකට් එකේ බර අඩු කරන්නේ රොකට් එකේ ස්කන්ධය අඩු කරන විදිය. ඉතින් චාලි බොසට් කියනවා අපි මේ රොකට් එකේ ටැංකිවල ඝනකම අඩු කරමු. ටැංකිවල බිත්තිය දෙන ඝනකම තික්නස් එක අඩු කරමු. ඉතින් අඩු කරගෙන හෙද්දී එක තැනක් එනවා ඒ ටැංකියේ තියෙන ටැංකියේ බරවත් දරා ගන්න බැ ටැංකියට. ඒ කියන්නේ ටැංකිය කඩන් වැටෙනවා. නිකන් තිබ්බොත් ටැංකිය කඩන් වැටෙනවා ඇතුළට. අපි කියන ඉම්ප්ලෝඩ් වෙනවා කියලා. ඇතුළට පිපිරනවා වගේ දෙයක්. ඉතින් එහෙම වැඩක් නෑ රොකට් එකට ශක්තියක් තියෙන්න බෑ මේ අඩුම තරමේ නිකන්. ඒක දරාගෙන ඉන්නවත්. ඉතින් මේ චාලි බැසල්ට් කිව්වේ නෑ නෑ තව අඩු කරන්න කියලා. ඉතින් මේ විදිහට මෙයා මේ ඇට්ලස් මිසයිලේ ටැංකිවල ඝනකම මිලිමීටර 0.5ට අඩු කරනවා. කියන්නේ මිලිමීටරෙන් භාගෙට එනක. මේක නිකන් දැන් අර හොඳට තුනී තහඩුවක් බවට පත් කරනවා. පිටිපස්සෙන් පේන්නේ දිලිසෙන ඒ දින ඇට්ලස් මිසයිලේ කාලේ හදනවා. ඉතින් ඊට පස්සේ කියනවා හරි දැන් අපි මේක ඇතුළට වාතය පුරවලා මේක පීඩනයට ලක් කරමු කියලා. එතකොට අර බැලුම් බෝල් ශක්තිය එනවා වගේ මේ බැලුම් ටැංකි කඩන් වැටෙන්නේ නැති වෙන තියෙනවා. ඉතින් මේ විදියට ඇට්ලස් මිසයිලය ලෝක ඉතිහාසයේ අදටත් වළංගුයි අඩුම ස්ට්‍රක්චරල් වේට් එක. ඒ කියන්නේ රොකට් එකේ පේලෝඩ් එක අතහැරියාම ඉතුරු කෑල්ල රොකට් එකේ තියෙන ස්ට්‍රක්චර් එකේ බර අඩුම වෙන රොකට් එක අඩුම මිසයිලේ විදියට චාලි බැසල්ට් හදනවා. ඉතින් මේකට අපි තාක්ෂණික නාමය තමයි ප්‍රෙෂර් ස්ටේබලයිස් ටැංක් කියලා, නැත්නම් සරලව කියනවා බැලුම් ටැංක්ස් කියලා. ඉතින් මේක ලොකු ඉදිරිපීමක්. මේ ඇට්ලස් රොකට් එකට ලොකු දෙයක් කරන්න පුළුවන්. හැබැයි රොකට් එක ගොඩක් පොඩි, ස්කන්ධයත් අඩුයි. ඉතින් අපි ඉස්සරහට ගියොත් මේ තියන්නේ ඇට්ලස් රොකට් එක පීඩනය හදිස්සියේ නැතුව මොකද වෙන්නේ කියලා. මම කිව්වනේ මේ ටැංකිය වලට අඩමුතරමේ ඒකේ ස්කන්ධයව දරා ගන්න බෑ කියලා. ඇතුළේ පීඩනයක් නැත්තම් මේ තියන්නේ මේ වගේ ඇට්ලස් රොකට් එකක් ලොන්ච් පෑඩ් එකේ තියෙද්දි හදිස්සියේ පොඩි ගැටලුවක් නිසා එක ටැංකියක පීඩනය අඩු වෙනවා. එතකොට නිකම් මේක නිකන් කඩදාසි බටයක් වගේ නැමිලා කැඩලා යනවා. කොහොම නමුත් පීඩනය තියෙන තාක්කල් මේක ඉතාමත් හොඳින් වැඩ කරනවා. ගොඩක් සැහැල්ලු රොකට් එකක් විදියට. අපි ඉස්සරහට ගියොත් මෙන්න කාලේ ඇට්ලස් මිසයිල් පේනවා. මේ ඇට්ලස් මිසයිල් එක තියෙනවා එන්ජින් තුන ගන්න. ඒ වගේම එන්ජින් තුනට උඩින් පොඩි බටයක් තියෙනවා. ඔයාලට බැලුවොත් පේනවා මැද එන්ජින්ට උඩින් පොඩි බටයක් තියෙනවා. මේක තමයි ගෑස් ජෙනරේටර් එකේ වාතය එළියට දාන බටේ, නැත්තම් ගෑස් ජෙනරේටර් එක්සෝස්ට් එක. ඉතින් තවමත් ලෝකේ භාවිත වෙන ගෑස් ජෙනරේටර් එන්ජින්මයි. එතෙන් එහාට තාක්ෂණයේ දියුණුවක් නැහැ. හැබැයි දැන් මං කියවනේ ICBM එකක් හදනවා නම් අදියර අර බූස්ටර්ස් වටේ ටයි කරන්න ඕනේ කියලා. නැත්තම් ඒ අවශ්‍ය දුර ගන්න බෑනේ. හැබැයි චාලි බැසල්ට් මේකට ගියා වෙන විකල්පයක්. එයා කියනවා අපි වෙනම
බූස්ට සම්බන්ධ කරන්න ඕනේ අපි බූස්ට එන්ජින් විතරක් සම්බන්ධ කරමු කියලා. එයා මොකද්ද මේ අදහස් කරන්නේ? අපි ඊළඟ ඉස්සරහ ස්ලයිඩ් එකට ගියොත් රොකට් එක උඩට යද්දී එන්ජින් තුනම වැඩ කරනවා. හැබැයි රොකට් ගමනේ යම් කිසි කොටසක් ගියාට පස්සේ දෙපැත්තේ තියෙන එන්ජින් දෙක විතරක් ගලලා අයින් කරනවා. අර සම්පූර්ණයෙන්ම ටැංකි සම්පූර්ණ ටැංකි සියන සම්පූර්ණ පද්ධතිය බූස්ට් එකක් ගලවන්නේ එන්ජින් විතර ගලවන්නේ. ඉතින් මේකට කියන්නේ ස්ටේජ් යන හාෆ් සිස්ටම් කියලා. ඒ කියන්නේ අධිකර එකමාර රොකට් එකක් මේක. ඉතින් මේ අධිකර එකමාර අර කිව් වගේම බරපැත්තෙන් ගොඩක් හොඳ නැහැ. අපි ගත්තොත් බූස්ටර්ස් වෙනම සම්බන්ධ කරනවා නම් බූස්ටර්ස් වල ටැංකි තියෙනවා ගොඩක් කොටස් තියෙනවානේ. හැබැයි මෙතන තනි ටැංකිය ප්‍රධාන පළවෙනි අධිකර ටැංකිය විතරයි බූස්ටර්ස් එන්ජින් විතරයි තියෙන්නේ. ඉතින් ওই බැලුන් ටැංකි ස්ටේජ් ඇන් හාෆ් සිස්ටම් එකයි එක්ක ඇට්ලස් කියන මිසයිල් එක ගොඩක් බලවත්යක් වෙනවා ප්‍රමාණයේ හැටියට. හැබැයි අපි ඉස්සරහට ගියොත් ඇමරිකාවේ ගෑස් ජෙනරේටර් සයිකල් ටිකක් වෙනස්. දැන් ඔයාලට මතකයිද ජර්මනියේ තිබ්බ එක සහ සෝවියට් දේශයේ භාවිතා කරේ ටර්බයින් එක කරකවන්න වෙනම වායු ප්‍රවාහයක්. අර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනේට ලක් කරලා ගන්න වායු ප්‍රවාහය. හැබැයි මෙතනදි මෙයා කල්පනා කරනවා අපිට අමතර ටැංකිය ඕනේ නැහැ, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගෙනියන්න ඕනේ නැහැ. අපි මේ ප්‍රධාන ඉන්ධන සප්ලයි එකෙන්ම ඉන්ධන ඔක්සිකාරක ටිකක් අරගෙන වෙන තැනක දහනය කරලා අපි කියන ප්‍රී බර්නර් කියලා නැත්නම් ගෑස් ජෙනරේටර් කියලා පොඩි දහනය කරලා ඒ වෙන වාතයෙන් ටර්බයින් එක කරකවමු. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගෙනියන්න ඕනේ නැහැ. මේ එන්ජින් එක තව ටිකක් සරල වෙනවා. ඉතින් ඇමරිකන් ගෑස් ජෙනරේටර් එන්ජින් වල ඇත්තම තියෙන්නේ මේ වගේ සයිකල් එකක්. අර රුසියාවේ සෝවියට් දේශයේ වගේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතයක් ඇමරිකාවේ ගෑස් ජෙනරේටර්ස් වල නැහැ. හැබැයි අපි ඉස්සරහට ගියොත් දැන් ඇමරිකාව ගැන ටිකක් වෙනස්නේ. ඔයාලා දන්නවනේ දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන්. ඉතින් ඇමරිකාව හමුදාව චාලි බැසෝල්ගේ කණ්ඩායමට ඔයාලා හරි ජෙනරල් ඩයිනමික්ස් කියන සමාගම ජෙනරල් ඩයිනමික්ස් සමාගමෙන් තමයි මේ ඇට්ලස් මිසයිල් එක හදන්නේ. ජෙනරල් ඩයිනමික්ස් සමාගමට මේ කොන්ත්‍රාත්තුව දෙද්දි මේ මිසයිල් හදන්න ඒක හරි ගියේ නැත්තම් කියන්නේ බෑකප් එකක් විදියට තව සමාගමකට වෙන කොන්ත්‍රාත්තයක් දෙනවා. ඉතින් ඇමරිකාව දෙන මාටින් මාරියටා කියන සමාගමට දෙනවා ඔයාලත් ICBM එකක් හදන්න කියලා. ඉතින් මේකට දාන නම තමයි ටයිටන් කියන්නේ. හැබැයි මේකේ මේවල කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ කන්ඩිෂන් එක තමයි ඇට්ලස් එකට වඩා ඔයාලා වෙනස් වෙන්න ඕනේ. මොකද දැන් ඇට්ලස් එකේ ගැටලුවක් ආවොත් ඒ ගැටලුව ඔයාලයි තියෙන්න බෑ. ඒක නිසා මේ ටයිටන් මිසයිල් තියෙන වෙනස්කම තමයි මෙයාලා අර මැද්දෙන් ගලවන බූස්ට් එන්ජින් භාවිත කරන්නේ. ඒ වගේම වටෙන් හයි කරන බූස්ට් එන්ජින් භාවිත කරන්නේ නැහැ. මෙයාලා කෙලින්ම රොකට් එකේ ශ්‍රේණිගත විදියට හදන්නේ. ඒ කියන්නේ රොකට් දෙයක් එක උඩ තියෙනවා. රොකට් එකේ අධිකර දෙකක් තියෙනවා. දැන් ඔයාලා මේක බැලුවොත් පේනවා. රොකට් එකේ පහළ තියෙන සුදු පාට කොටසක් ඒක තමයි ෆස්ට් ස්ටේජ් එක. ඊට පස්සේ තියෙනවා නිකන් අඳුරු කොටසක්. ඒක තමයි අධිකර දෙක අතර කොටස. ඊට පස්සේ උඩින් තියෙනවා දෙවෙනි අධිකර සෙකන්ඩ් ස්ටේජ් එක. මේක තමයි ලෝකෙ මුලින්ම මේ මල්ටි ස්ටේජ් අධිකර කිහිපයක් තියෙන රොකට් එක බවට පත් වෙන්නේ. කොහොම නමුත් ඇට්ලස් මිසයිල් අසාර්ථක වෙන්නේ නැහැ. ඒක සාර්ථක වෙනවා. ඒකින්ද ටයිටන් 1 කියලා හඳුන්වන මේ මිසයිල් හැදුවට ඇමරිකාව ඒක ආයුධයක් විදියට භාවිත කරන්නේ නැහැ. හැබැයි මෙතනදී අලුත් තාක්ෂණයක් ලෝකෙට එනවා මල්ටි ස්ටේජ් රොකට්. අපිට පස්සු කාලීනව බලා ගන්න පුළුවන් ඇට්ලස් රොකට් වල වගේම R7 රොකට් වලත් අර සමුලික රොකට් එක තුන්වෙනි සම්බන්ධ කරලා යවනවා. ඉතින් ඔතනින් ඉවර වෙන්නේ නැහැ රොකට් කතාව. ඇමරිකාව දැන් කල්පනා කරනවා ඔය ICBM දෙකම හරිය නැත්තම් ඇට්ලස් ටයිටන් දෙකම හරිය නැත්තම් මොකද කරන්නේ කියලා. ඉතින් මෙයාලා හදනවා කියනවා අපිට පුළුවන් අපිට මිත්‍ර රටවල් තියෙනවානේ ජර්මන් රුසියාව ළඟ තියෙන සෝවියට් දේශ ළඟ තියෙන අපි තුමු එංගලන්තේ ඇමරිකාවේ මිත්‍ර රටක්. අපිට පුළුවන් එංගලන්තේ සෝවියට් දේශයට පහර දෙන්න. එතකොට ලොකු දුරක් යවන්න ඕනේ නැහැ. ඇමරිකාව වෙන සෝවියට් දේශයට යනවා වගේ දුරක් ඕනේ නෑ. ළඟ යවන්න ඕනේ. ඉතින් මෙයාලා එහෙනම් අපි හදමු පොඩි රොකට් එකක්. තව මිසයිලයක් හදමු කියලා මේක වෙනම සමාගමකට දෙනවා. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන තෝර් කියන මිසයිල් එක.
මේක ඇත්තටම ICBM එකක් නෙමෙයි මේක කියන්නේ IRBM එකක් intermediate range ballistic missile කියන්නේ මධ්‍යම පරාසයක් වයි තියෙන මේකේ ඉතින් ওই විදිහට ඇමරිකාවේ Atlas Titan සහ Thor කියලා මිසයිල් තුනක් හැදෙනවා එකම කාලේ 1950 ගණන් වල අගභාගයේ තමයි ඒවා හැදෙන්නේ ඉතින් මම හිතනවා ඔයාලා මේ නම් අහලා ඇති මේ වෙද්දි Atlas rocket අදටත් ක්‍රියාත්මක වෙනවා Titan rocket මෙල ළඟක් වෙනකම් භාවිතා වුණා හැබැයි තෝර් කියන එක නම් ගොඩක් දෙනෙක් අහලා නැහැ මොකද්ද තෝර් රොකට් කියන්නේ කියලා. ඇත්තටම තෝර් රොකට් පස්සේ කාලේ නම වෙනස් වෙනවා ඩෙල්ටා කියලා. ඩෙල්ටා රොකට් තාම භාවිතා වෙන ඇමරිකාවේ. ඉතින් ඔන්න ඔය රොකට් ආරම්භ වෙන්නේ ඔන්න විදිහට 1950 ගණන් වල. ඊට පස්සේ අපි තව ඉස්සරහට ආවොත් ඇට්ලස් රොකට් එක දැන් අර අධිරේකවම රත් වෙනවනේ බූස්ට් එන්ජින් එකයි මැද එන්ජින් එකයි. හැබැයි මේක තව වැඩි මේකෙන් කරන වැඩ වැඩි කර ගන්න පුළුවන් හැකියාව වැඩි ගන්න පුළුවන් මේකට තව දෙවෙනි අදිරක් සම්බන්ධ කරොත් අර ටයිටන් මිසයිල් එක භාවිත කරා වගේ ඉතින් ජෙනරල් ඩයිනමික්ස් සමාගම වම් පැත්තේ තියෙන එක අපි කියනවා ඇට්ලස් ඒබල් රොකට් එක කියලා මොකද දෙවෙනි අදිර ඒබල් ගොඩක් පොඩි රොකට් එකක් දෙවෙනි අදිර භාවිත වෙනවා ඊට පස්සේ ඇට්ලස් ඇජිනා කියලා රොකට් එකක් භාවිත වෙනවා මැද තියෙන එක ඇජිනා දෙවෙනි අදිර පස්සේ යාළම හිතනවා අපිම හදාගමු අපේ රොකට් එකට හරියන විදිහේ දෙවෙනි අදිරක්. ඒ කියන්නේ ඇට්ලස් රොකට් එකේ විශ්කම්බේම තියෙන ඒ ප්‍රමාණයම එකක් හදමු කියලා කතා වෙනවා. ඔයාලට පේනවා දකුණුම් පැත්තේ තියෙන රොකට් එකේ දෙවෙනි අදිරත් පළවෙනි අදිර වගේම එකම විශ්කම්බේ තියෙනවා. ඉතින් මෙයාලා හදන්නේ වෙනම ජාතියක රොකට් එකක්. රොකට් අදිරක් අපි ඉස්සරහට ගියොත් මෙයාලා කල්පනා කරනවා වෙනම සයිකල් එකක් ගැන. දැන් ගෑස් ජෙනරේටර් සයිකල් එකකට පිටින් හිතනවා. දැන් රොකට් එන්ජින් එකේ ලොකු තාපයක් තියෙනවා. රොකට් එන්ජින් එකෙන් පිටතට එන වාතයේ ලොකු වේගයක් තියෙනවා. දැන් රොකට් එක වැඩ කරන රොකට් එන්ජින් එකෙන් එළියට එන වාතයේ උෂ්ණත්වය අදාළ නැහැනේ. මේක සෙල්සියස් 1000ක උණුසුම් වායුවෙන් තාපය ඇතුළට ගන්න පුළුවන් නේද කියලා මේගොල්ලෝ හිතනවා. ඒ කියන්නේ තාපය කියන්නේ ශක්තියනේ. අපිට පුළුවන් ඉන්ධන වලට අමතර ශක්තියක් දෙන්න. හැබැයි එහෙම ශක්තියක් ගන්න නම් මේ ඉන්ධනේ තියෙන්න ඕනේ ගොඩක් අඩු උෂ්ණත්වයක. ඒ කියන්නේ ගොඩක් අඩු ශක්තිය අවස්ථාවක. ඉතින් මෙයාලා හිතනවා හරි. හයිඩ්‍රජන් ගමුකෝ. හයිඩ්‍රජන් කියන්නේ ගොඩක් හොඳට දහණය වෙන දෙයක්. හැබැයි හයිඩ්‍රජන් ද්‍රවයක් විදිහට තියාගන්න නම් සෙල්සියස් අංශක ඍණ 253ට. ඒ කියන්නේ කෙල්වින් 20ට සීතල කරන්න ඕනේ. අපි ඉන්ධනේ විදිහට හයිඩ්‍රජන් ගත්තොත් අපිට පුළුවන් ද්‍රව හයිඩ්‍රජන් නොසල් එකේ බිත්ති හරහා යවන්න. එතකොට නොසල් එක ඇතුලෙන් ගමන් කරන මේ වාතයේ උෂ්ණත්වය උරා ගන්නවා හයිඩ්‍රජන් වලින්. මේකට හීට් එක්ස්චේන්ජ් කියලා කියන්නේ තාපය උරා ගන්න නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තාපයෙන් ද්‍රව හයිඩ්‍රජන් වායු බවට පත් වෙනවා. ද්‍රවයක් වායුව බවට පත් වෙනවා, එක්ස්පෑන්ඩ් වෙනවා. ඒ එක්ස්පෑන්ඩ් වෙන වාතය ප්‍රසාරණය වෙන වාතය ටර්බයින් එක හරහා යවනවා. එතකොට ටර්බයින් එක කරගල පොම්ප වැඩ කරනවා. මේ විදියට ගෑස් ජෙනරේටර්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හින්දා අර වෙනම ඉන්ධන ටිකක් එළියට දාන්න වෙන්නේ නැහැ. අර අපතේ යන්නේ නැහැ. ඉතින් එක්ස්පෑන්ඩර් සයිකල් එකකින් රොකට් එන්ජින් වර්ගය හැදෙන්නේ මේ විදියට. හැබැයි මේක භාවිත කරන්න නම් හයිඩ්‍රජන් වගේ ඉතාම අඩු උෂ්ණත්වයකට සීතල කරන්න පුළුවන් ඉන්ධනයක් අවශ්‍ය වෙනවා. ඉතින් ජෙනරල් ඩයිනමික්ස් සමාගම මොකද කරේ? එක්ස්පෑන්ඩර් සයිකල් එක භාවිත කරලා හදනවා රොකට් එන්ජින් එකක්. අපි ඉස්සරහට ගියොත් RL-10 කියලා. මේ තමයි ලෝකෙ මුලින්ම ද්‍රව හයිඩ්‍රජන් ලික්විඩ් හයිඩ්‍රජන් භාවිත කරන රොකට් එන්ජින් එක. වැදගත් දේ තමයි මේ රොකට් එන්ජින් එකේ ගෑස් ජෙනරේටර් එක්සෝස්ට් එක අර එළියට දාන කුඩා නොසල්ලයක් නැහැ. ඒ නිසා ඉන්ධන පිරිමැස්ම ඉතාමත් ඉහළයි. ඊට අමතරව හයිඩ්‍රජන් කියන්නේ ඉතාම හොඳ දහන ශක්තියක් තියෙන කම්බෂන් එනර්ජියක් තියෙන ඉන්ධනයක්. ඒ දෙකම එකතු වුණාම මේ RL-10 කියන රොකට් එන්ජින් එක අදටත් ලෝකයේ වැඩිම ඉන්ධන පිරිමැස්මක් තියෙන රොකට් එන්ජින් එක වෙනවා. ඉතින් මේ RL-10 කියන එන්ජින් එක භාවිත කරලා ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා වගේ Centaur කියලා හඳුන්වන සෙකන්ඩ් ස්ටේජ් එක දෙවෙනි අදිරක්
හදනවා මේක ඇට්ලස් රොකට් එක ඇට්ලස් රොකට් එක වගේමයි එකම ප්‍රමාණය ඉතින් ඇට්ලස් සෙන්ටෝර් කියන රොකට් එක 1960 ගණන් වලින් තම අදටත් භාවිතා වෙනවා ඇට්ලස් 5 කියන රොකට් එක නම යටතේ ඉතින් ඔයාලට පේනවා මේ එදා පටන් ගත්ත සාක්ෂණය අදටත් භාවිතා වෙනවා මොකද මේ තාක්ෂණය ගොඩක් හොඳින් ඉඳලා චාලි බැසෝල්ට් ඒ කාලේ නිර්මාණය කරපු රොකට් එක ඉතාම හොඳයි අදටත් භාවිතා ගන්න පුළුවන් ඒ වගේම R7 කියන රොකට් එකෙන් පටන් ගත්ත රොකට් අපි කියන රොකට් ෆැමිලි එක කියලා රොකට් පෙළපත අදටත් භාවිතා වෙනවා ඉතින් මේ රොකට් එහෙම පොඩි කාලේ භාවිතා කළා අතාරින්නේ නැහැ මේ තාක්ෂණය ඒ කාලේ තමයි හැදුනේ අදටත් මේ තාක්ෂණය වළංගුයි කොහොම හරි අපි ඉස්සරහට ගියොත් ඔය කාලෙ වෙද්දි සීතල යුද්ධයත් එක්ක ඇමරිකාවට අවශ්‍ය වෙනවා තව මිසයිල දැන් ඇට්ලස් ගත්තත් ටයිටන් 1 ගත්තත් තෝර් මිසයිල ගත්තත් මේ හැම එකෙම තියෙන්නේ ද්‍රවෝක්සිජන් ද්‍රවෝක්සිජන් කියන එක සෙල්සියස් 183 පවත්ව ගන්න ඕනේ එතකොට මේක ටැංකිය වලට පුරවලා වැඩි කාලෙ වැඩි වෙලාවක් තියන්න බෑ මිසයිල යවන්න අවශ්‍ය නම් ඒ වෙලාවෙ පුරවලා යවන්න ඕනේ හැබැයි හිතන්නකෝ දැන් යුද්ධ කටයුත්ත සඳහා මිසයිලයක් කියන එක යවන්න එහෙම ඉන්ධන පුරවපුර ඉඳලා හරියන්නේ නැහැ නේ දැන් යවන්න ගියොත් දැන් යවන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් ඒකින් ඉන්ධන පුරවලා මාස ගාණක් අවුරුදු ගාණක් තියන්න පුළුවන් විදියක් නැද්ද ඒ කියන්නේ ස්ටෝරබල් ප්‍රොපලන්ට් ඒ කියන්නේ කාමරුස්නත්වයේ ද්‍රවයක් විතර තියන්න පුළුවන් ඉන්ධන නැද්ද කියලා කල්පනා කරනවා ඉතින් ඔය වෙලාවේ මාටින් මාරිටා සමාගම ගෙන අදහසක් අපි හදන්න ටයිටන් 2 කියලා අලුත් මිසයිලයක් අපි මේකට භාවිතා කරන්නේ කාමරුෂ්ණත්වයේ ද්‍රව විදිර තියෙන ඉන්ධන මේක මොනවාද හයිඩ්‍රසීන් H2N2 හයිඩ්‍රසීන් කියන්නේ කාමරුෂ්ණත්වයේ ද්‍රව තත්ත්වයේ තියෙන හැබැයි ඉතාම විෂසහිත සහ පිළිකා ඇති කරවන ද්‍රවයක් ටොක්සික් ඇන්ඩ් කාර්සිනොජෙනික් හැබැයි මේක පරිස්සමෙන් භාවිතා කරන්න පුළුවන් නම් රොකට් එන්ජින් එකකට භාවිතා කරන්න හොඳ ඉන්ධනයක් ඉතින් ওই විදියට ටයිටන් 2 කියලා මිසයිලයක් හඳුන්වා දෙනවා මාටින් මාරිටා සමාගමෙන් ඒක ඇට්ලස් රොකට් එක ඇට්ලස් මිසයිල වෙනුවට ඇමරිකාව භාවිතා කරන්න පටන් ගන්නවා මොකද මේකට ඉන්ධන පුරවලා මාස ගණක් නෙමෙයි අවුරුදු 7ක් විතර තියන්න පුළුවන් එක දිගට කිසි ගැටලුවක් නැතුව ඉතින් පස්සේ මේ ටයිටන් 2 රොකට් එක NASA ආයතනය භාවිතා කරනවා එයාලගේ ජෙමිනි අභ්‍යවකාශයාන පෘථිවි කක්ෂයට යවන්න ඔයාලා අහලා ජෙමිනි ප්‍රෝග්‍රෑම් එක ගැන ජෙමිනි ප්‍රෝග්‍රෑම් එකේ තමයි NASA ආයතනය ගොඩක් හොඳට යන්න අවශ්‍ය තාක්ෂණයන් පුරුදු වුණේ අභ්‍යවකාශය විදින එක අභ්‍යවකාශයාන අධ්‍යයක් පෘථිවි කක්ෂයේ දීකට සම්බන්ධ කරන එක ඒ වගේ දේවල් පුරුදු වුණේ ජෙමිනි ප්‍රෝග්‍රෑම් එක හරහා මේක අපලෝ ප්‍රෝග්‍රෑම් එකට කලින් වෙච්ච දෙයක් ඉතින් ඊට පස්සේ තියෙන අපලෝ ප්‍රෝග්‍රෑම් එක අපි ලාස්ට් ස්ලයිඩ් එකට ගියොත් හඳට යන්න ලොකු රොකට්ටයක් ඕනේ වෙනවා මොකද හඳට යන්න සාමාන්‍ය අභ්‍යවකාශ යානයකට තප්පරයට කිලෝමීටර 10.4ක් විතර වේගයක් දෙන්න ඕනේ පැයට කිලෝමීටර 40,000කට ආසන්න වේගයක් ඉතින් මේකට ගොඩක් ලොකු රොකට්ටයක් ඕනේ වෙනවා ඒ කියන්නේ ගොඩක් ලොකු රොකට් එන්ජින් අවශ්‍ය වෙනවා ඉතින් NASA ආයතනයේ මේ වැඩේ බාර දෙන රොකට් වල එක්ස්පර්ට් දැන් චාලි බැසෝට්ලා මිල්ටන්ලා රොකට් ගැන දන්නවා හැබැයි එයාලා වර්න වම් බ්‍රවුන් තරම් කාලයක් රොකට් ගැන අධ්‍යයනය කරලා රොකට් එක වැඩ කළා නැහැ ඒකෙන් හින්දා NASA ආයතනය මේ වැඩේ බාර දෙන්නේ වර්න වම් බ්‍රවුන්ට ලෝකේ එදා මෙදා තුර හදලා තියෙන ලොකුම රොකට් එක Saturn 5 රොකට් එක හදන එක ඉතින් මේ රොකට් එකෙත් අමාරුම වැඩේ තමයි රොකට් එකේ පළවෙනි අදියර මොකද පළවෙනි අදියර තමයි පෘථිවියෙන් තියත් කරන්නේ ඒක තමයි වැඩිම බලයක් තියෙන්න ඕනේ අදියර ඉතින් පළවෙනි අදියරට ලොකු එන්ජින් අවශ්‍ය වෙනවා ඒකට තමයි F1 කියලා හඳුන්වන එන්ජින් තියෙන්නේ. ඔය ඡායාරූපේ තියෙන්නේ වර්න රොම් බවුන් සහ පිටිපස්සේ තියෙන්නේ Saturn 5 රොකට් එකේ පළවෙනි අදියරේ එන්ජින්ස් F1 එන්ජින්ස් වලට හිතා ගන්න පුළුවන් ප්‍රමාණය. මේකට භාවිතා කරන ගෑස් ජෙනරේටර් සයිකල් එක අපි දැනටමත් දන්නවා මොකද ගෑස් ජෙනරේටර් සයිකල් කියන්නේ කියලා. එකම දේ තමයි රොකට් එන්ජින් එකේ ගොඩක් ලොකුයි ද්‍රව ඔක්සිජන් භාවිතා වෙන්නේ. දැන් ඔයාලට මතක් වෙනවා ඇති ද්‍රව ඔක්සිජන් භාවිතා කරන ලොකු දහන කුටීරවල දහන අස්ථාවරයි. කියලා මම කලින් කිව්වා. ඔව් ඒක එහෙම වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගොඩක් සංකීර්ණයි ගෑස් ජෙනරේටර් එන්ජින්ස් අතර ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා රොකට් එන්ජින් එකේ ඉතාම වැදගත් කොටසක්. ඒක තමයි රොකට් එකේ
දහන කුටීරේ උඩම තැන අපි මේකට කියන ඉන්ජෙක්ට් එක කියලා. ඉන්ජෙක්ට් එකෙන් තමයි ඉන්ධනය සහ ඔක්සිකාරක එන්ජින් එක ඇතුළට එන්නේ. හැබැයි මේක නිකන් වතුර බට දෙයකින් ප්‍රවාහ දෙයක් වෙනවා වගේ වෙලා හරියන්නේ නැහැ නේ. ඉන්ධනයි ඔක්සිකාරකය හොඳට මිශ්‍ර වෙන්න ඕන දහනය සඳහා. ඉතින් ඔයාලට පේනවා මේ ඉන්ජෙක්ටර් ප්ලේට් එකේ සිදුරු ගණනාවක් තියෙනවා. හැබැයි මෙතන වැදගත් දේ තමයි මේ එක ළඟ තියෙන සිදුරු වලින් එකකින් එන්නේ ඉන්ධනේ අනිත්යෙන් එන්නේ ඔක්සිකාරකය. ඒව කෙලින් එන්නේ නැහැ. දැන් අපි ගෙදර ෂවර් එකක් ගත්තොත් ෂවර් එකේ සේරම සමාන්තර වෙන විදිහට වතුර සේරම සිදුරු වලින් සමාන්තර විදිහට. හැබැයි මෙතන වල් ඡායාරූපේ පේනවා මෙතන එක ළඟ තියෙන සිදුරු දෙකකින් ආනතව තමා මේ ප්‍රවාහය විදිහට. එතකොට මේ ප්‍රවාහ දෙක ඉස්සරහට ගැටෙනවා. අපි මොකද කියන්නේ ඉම්පින්ජින් නොසල් කියලා. ඉම්පින්ජින් කියන්නේ මේ ප්‍රවාහ දෙක එකිනෙකාට මුණ දෙන විදිහට තමයි විදින්නේ. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේ වගේ එන්ජින් ප්ලේට් එකක සිදුරු විදිනේ කොච්චර අමාරුද කියලා. මොකද එක එක කෝණ වලට විදින්න ඕනේ. ඉතින් මේ වගේ සිදුරු දහස් ගණක් තියෙනවා මේ F1 එන්ජින් එකේ නොසල් එකේ. F1 එන්ජින් එකේ ඉන්ජෙක්ටර් ප්ලේට් එකේ. ඉතින් මේගොල්ලන්ට අර දහන ස්ථාවරත් එකෙන් ප්‍රශ්නේ ආවා. ඉතින් මෙයාලා මොකද්ද ඒකට කරේ? ඉන්ජෙක්ටර් ප්ලේට් එක තනි පැතලි ප්ලේට් එකක් විදිහට හදන්න නැතුව ඔයාලට පේනවා මේ ඡායාරූපේ දකුණු පැත්තක බැලුවොත් මේ මැද සවි කරලා තියෙනවා පොඩි තහඩු කැලේ. අඳුරු පාටර පේනවා. මේක නිකන් අපි කියන බැෆල්ස් කියලා. බැෆල්ස් වලින් කරන්නේ නිකන් මේ දහණය වෙන ස්ථාන කොටස් වලට බෙදනවා. දැන් ඔයාලට පේනවනේ මේක නිකන් අර පීසයක් කපලා වගේ කැලිකේරේට බෙදලා තියෙන්නේ. දහණේ ඒ කොටස වෙන්නේ. මේක නිකන් හරියට අර වෙන වෙනම දහන කුටියට තියනවා වගේ. හැබැයි මේක එකට තියෙන්නේ කොටස් වලට බෙදලා එක එක අංශ වලට. ඉතින් මේ විදියට ඉන්ජෙක්ටර් ප්ලේට් එක හදපු එකෙන් F1 එන්ජිමේ දහන ස්ථාවරත්වයේ කියන ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ඡායාරූපයේ තියෙන ඉන්ජෙක්ටර් ප්ලේට් එකට කලින් ගොඩක් රොකට් එන්ජින් පිපුරුවා ටෙස්ට් කරද්දි දහන ස්ථාවරත්වය ඇවිල්ලා. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ එක එක ඉන්ජෙක්ටර් ප්ලේට්ස් පරීක්ෂා කරලා තමයි මේ ඉන්ජෙක්ටර් ප්ලේට් එක හදන්නේ. කොහොමනමුත් දැන් සෝවියට් දේශයත් නිකන් හිටියේ නැහැනේ. එයාලටත් අවශ්‍ය වෙනවා හඳට යන්න. ඉතින් සර්ගේ කොරලෙව් එයාත් පටන් ගන්නවා රොකට් එන්ජින් එකක් සැලසුම් කරන්න. වන වොම් රොම් විතර නෙමෙයි. ඉතින් මෙතන දින ගැටලුව තමයි එයා කතා කරනවා එයාගේ එන්ජින් හදන පුද්ගලයාත් එක්ක. ඔයාලා මතක ඇති ඒ සෝවියට් දේශයේ රොකට් එන්ජින් හදන්න වැලන්ටින් ග්‍රුස්කෝ කියලා ඉංජිනේරුවෙක්. වැලන්ටින් ග්‍රුස්කෝ කියනවා ඔක්සිජන් භාවිතා වෙන ලොකු එන්ජින් නම් හදන්න බෑ. ඒක හරියන්නේ නැහැ. දහන ස්ථාවරත්වයට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් අපේ රොකට් එන්ජින් පුපුරන්න පුළුවන්. ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා. මෙයාලා දන්නේ නැහැ මේ විදිහ ඇමරිකාව ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන් හිටිය කියලා. කොහොම හරි ග්‍රුස්කෝ කියනවා බෑ ඒක හරියන්නේ නැහැ කියලා. ඉතින් ග්‍රුස්කෝ කියන විසඳුම තමයි අපිත් අර ඇමරිකාවේ ටයිටන් 2 රොකට් එකේ වගේ හයිඩ්‍රසීන් භාවිතා කරන රොකට් එන්ජින් එකක් හදමු. හයිඩ්‍රසීන් වලදී මේ දහන ස්ථාවරත්වය ගැන ගැටලු වෙන්නේ නැහැ කියලා. හැබැයි කොරලෙව් කියනවා බෑ ඒක විශේෂයිතයි. මම කැමති නැහැ මනුස්සයෝ ඉන්න රොකට් මනුස්සයෝට භාවිතා කරන්න කියලා. ඉතින් ඕකෙන් ඉන්නේ ඊළඟ ස්ලයිඩ් එකේ වගේ ග්‍රුස්කෝයි කොරලෙව් තරහ වෙනවා. ඉතින් සර්ගේ කොරලෙව්ට සිද්ධ වෙනවා වෙන එන්ජින් හදන කෙනෙක් හොයාගන්න. හැබැයි සෝවියට් දේශයේ ඒ කාලේ හිටියේ නැහැ වෙන රොකට් එන්ජින් හදන දක්ෂ පුද්ගලයෙක්. ඉතින් එයා අන්තිමට අවධානය යොමු කරන්නේ නිකොලායි කුස්නෙස්කෝ කියන ජෙට් එන්ජින් හදන ඉංජිනේරුව වෙත. අපි ලං ස්ලයිඩ් එකට ගියොත් කුස්නෙස්කෝ මීට කලින් රොකට් එන්ජින් හදලා නැහැ. හැබැයි මෙයා අභියෝගය බාර ගන්නවා. ඉතින් එයා බලනවා රොකට් එන්ජින් වල දැන් තියෙන ප්‍රශ්න. එයා තේරුම් ගන්නවා ද්‍රව ඔක්සිජන් එක යන්න ගියොත් එයාටත් අර ගැටලුවට මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතින් එයා මොකද කරන්නේ? යෝජනාව තමයි අපි රොකට් එන්ජින් බරක් ගොඩක් කියන්නේ පොඩි ගණක් නෙමෙයි එන්ජින් 30ක්. එන්ජින් 30ක් විතර
ඒක බැලන්ස් වෙන්න එයා කියනවා මම හදන්න ඉන්ධන පිරිමැස්ම ගොඩක් වැඩි රොකට් එන්ජින් ජාතියක්. එතකොට ඉන්ධන පිරිමැස්ම වැඩි නම් රොකට්ේ ගෙනියන්න ඕන ඉන්ධන ප්‍රමාණය අඩුයි. එතකොට රොකට්ේ කුඩා වෙනවා. එතකොට එන්ජින් වලින් ආපු බර ඒකට කැපිලනවා වගේ ඒකට බැලන්ස් වෙනවා. ඉතින් එයා කල්පනා කරනවා ගෑස් ජෙනරේටර් එන්ජින් එක අපිට බයිට් තව වැඩි දුණු කරන්න. ඉතින් ඒකට ප්‍රතිපලයක් විදිහට එයා හදනවා ඔක්සිඩයිසර් රිච් ස්ටේජ් කම්බෂන් කියන එන්ජින් ජාතිය. මොකද මෙතන කරන්නේ ඔයාලට මේකේ වම් පැත්තේ ආරෝ බැලුවොත් අර ටර්බයින් එකෙන් එළියට එන වාතය ආපහු දහන කුටීරයට දෙනවා. එතකොට වාසි කිහිපයක් තියෙනවා. එකක් තමයි මුකුත් අපතේ යන්නේ නැහැ. ගෑස් ජෙනරේටර් එන්ජින් ළඟ එළියට දාන්න මුකුත් නැහැ. ඒ වගේම එන්ජින් එක සරල වෙනවා. හැබැයි එන්ජින් එකේ ඇතුළ ටිකක් අපි කියන හාෂ් එන්වයරන්මන්ට් එක. ඒ කියන්නේ එන්ජින් එක ඇතුළ නිකන් සුමට විදිහට නේ වැඩ කරන්නේ. මොකද අපි දන්නවනේ ද්‍රවයක් ගලන් යන්නේ වැඩි පීඩනයේද අඩු පීඩනයේදනේ. එතකොට දහන කුටීරයට වඩා ලොකු පීඩනයක් තියෙන උනේ ටර්බයින් එකේ. දැන් ගෑස් ජෙනරේටර්ස් වල එහෙම ගැටලුවක් නැහැ. ටර්බයින් එකෙන් පස්සේ වාතය කෙලින්ම යන්නේ එළියට බාහිර වායුගෝලයට. හැබැයි දැන් දහන කුටීරයට එන්නේ ටර්බයින් එකෙන් එන වාතය. ටර්බයින් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු උෂ්ණත්වයකට මුහුණ දෙන්න පුළුවන් ලොකු පීඩනයකට මුහුණ දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒකෙන් මේ ඉන්ද්‍රියකමත් ඉහළ ශක්තියක් තියෙන අලුත් මිශ්‍ර ලෝහ හදන්න මෙතන ටර්බයින් වලට ඔක්සිඩයිසර් රිච් ස්ටේජ් කම්බෂන් සයිකල් එකේ ටර්බයින් එක. ඊට අමතරව තව ගැටලුවක් උනේ මෙතන බැලුවොත් දහනේ සිද්ධ වෙන විදිය ෆ්‍රී බර්න් එකට දෙන්නේ ඔක්සිඩයිසර් සේරමයි ඉන්ධන චුට්ටකුයි. මොකද ඉන්ධන සේරම යවල හරියන්නේ නැහැ. ඉන්ධන සේරම අපිට දහන කුටීරයටත් එපේ ප්‍රධාන දහන කුටීරයට. ෆ්‍රී බර්න් එකට දෙන්නේ ඔක්සිජන් සේරමයි ඉන්ධන චුට්ටකුයි. එතකොට දහණයෙන් පස්සේ ඉතුරු වෙනවා දහණය නොවුණු ඔක්සිජන් වාතය. මොකද මෙතන උෂ්ණත්වයත් එක්ක ද්‍රව ඔක්සිජන් වාතය බවට පත් වෙනවා. ඉහළ උෂ්ණත්වයකින් තියෙන ඔක්සිජන් කියන්නේ ඉතාම ඉහළ ප්‍රතික්‍රියක හැකියාව තියෙන දෙයක්. ඕනෙම ලෝහයක්. එතකොට මේ ටර්බයින් එකේ ඉඳන් දහන කුටීරයට එන ගමන් මාර්ගය ඒ කාලේ තිබ්බ මොන ලෝහෙන් හැදුවත් හරියන්නේ නැගිනි ගන්නවා. ඉතින් මෙයාලට මිශ්‍ර ලෝහ හදන්න වෙනවා මේ ටර්බයින් එකේ ඉඳන් දහන කුටීර දක්වන ගමන් මාර්ගයේ ඔක්සිජන් වලට ඔරොත්තු වෙන මිශ්‍ර ලෝහයක් හදන්න. ඉතින් කොහොම හරි ඒක කරනවා ඒක. ඉතින් ඒ විදිහට කුස්නෙට්ස්කෝව් හදනවා ඊළඟ ස්ලයිඩ් එකේ දිනා වගේ අලුත් එන්ජින් ජාතියක්. මේක ඇත්තටම මීට කලින් තිබ්බ ස්ටේජ් කම්බෂන් එන්ජින්. හැබැයි ලොකු අපේ මාස් ප්‍රොඩක්ෂන් ඒ කියන්නේ ලොකු ප්‍රමාණයේ කොහොම නමුත් N1 රොකට් එක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. N1 රොකට් එක හදලා ඒකින්දා N1 රොකට් එකේ හරියට වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඉස්සර ස්ලයිඩ් එකේ තොල් බලගත්තේ N1 රොකට් එක මේ තියෙන Saturn රොකට් එක මේක සාර්ථක වෙනවා. වර්නර් වොන් බ්‍රවුන් හදපු එක අදියර තුනක් තියෙනවා. මේකෙන් මනුස්සය හඳට යනවා. ඇමරිකාවෙන් ලම්ස්ට්‍රෝං එඩ්වඩ් ඕල්ඩ්‍රින් සත් 12 දෙනෙක් හඳට පා ලබනවා. 24 දෙනෙක් හඳ කක්ෂයට යනවා. කොහොම නමුත් N1 රොකට් එක දේලන් ස්ලයිඩ් එකේ තියෙනවා. N1 රොකට් එක සාර්ථක වෙන්නේ නැහැ. වර්නර් වොන් බ්‍රවුන් ගැන පොඩ්ඩක් කියවොත් මේ තියෙන්නේ වර්නර් වොන් බ්‍රවුන් හදපු රොකට්ස්. ඔයාලට බලාගත්ත හැකි V2 රොකට් එකේ ඉඳන් Saturn V දක්වා එයා මුල් වෙලා හදපු රොකට්ස් ඔයාලට පේනවා. මේ රොකට් එක තියන්න එයාගේ කාමරේ සීලිම කපන්න වෙලා තියෙනවා උඩින්. මේ Saturn රොකට් එකේ ප්‍රමාණය පොඩ්ඩක් හිතා ගන්න. N1 රොකට් එක Saturn රොකට් එකේ ප්‍රමාණයට ආසන්නයි. නමුත් පළවෙනි අදියරේ එන්ජින් 28ක් 30ක් විතර තියෙනවා. අපි ඉස්සරහට ගියොත් ඒක නිසා එන්ජින් හරි ගියේ නැහැ. එන්ජින්ස් වැඩ කරා. හැබැයි එන්ජින් මේ වගේ ප්‍රමාණයක් එකලඟ වැඩ කරපු එක සාර්ථක වුණේ නැහැ. ඒ නිසා N1 රොකට් එකේ ආපු හතර පාරම රොකට් එකේ පළවෙනි අදියරේදී
ගැටලු මතු වෙලා රොකට් එක අසාර්ථක වෙනවා. කොහොම නමුත් N1 ප්‍රොජෙක්ට් එක නවත්තනවා ලොන්චස් 4කට පස්සේ. ඊට පස්සේ කුස්නට් ස්කවුට කියනවා සෝවියට් බලධාරීන් එයා හදපු එන්ජින් විනාශ කරන්න දීලා. පස්සේ කාලෙකදී මේ එන්ජින්ස් ආපහු එනවා කරලියට. අපි ඒකන ඉස්සරහට කතා කරමු. ඉස්සරහට ගියොත් ඇමරිකාවත් දැන් කල්පනා කරනවා, දැන් අපලෝ මෙහෙම අවසානයි, රටේ දේශපාලන පෙරලියක් වෙනවා, ඒකින්ද අපලෝ ප්‍රොජෙක්ට් එක නවත්තනවා, මෙයාලට කියනවා නැවත භාවිතා කරන්න ඕන රොකට් හදන්න කියලා. අපි දන්නවා අභ්‍යවකාශ ෂටල් කියන එක නිර්මාණය වෙන්නේ ওই කාලේ. හැබැයි නැවත භාවිතා කරන්න පුළුවන් රොකට් හදනවා නම් නැවත භාවිතා කරන්න පුළුවන් රොකට් එන්ජින් හදන්නත් වෙනවා. ඉතින් මෙයාලා හිතනවා දැන් අපි තාක්ෂණය දිනු කරන්න ඕනේ. ඉතින් මොකද්ද කරන්න පුළුවන්? අපිට පුළුවන් ස්ටේජ් කම්බෂන් එන්ජින් හදන්න. හැබැයි ඇමරිකාව ඉංජිනේරු හිතනවා අර ඔක්සිජන් වලට මූණ දෙන්න පුළුවන් ලෝහයක් මේ ලෝකේ නැහැ කියලා. ඉතින් එයාලා අතාරිනවා ඔක්සිඩයිසර් රිච් ස්ටේජ් කම්බෂන් කියන සංකල්පය. එයාලා හිතනවා අපිට බයිද ෆුවල් රිච් ස්ටේජ් කම්බෂන්. ඒ කියන්නේ ඉස්සරහට ගියොත් ඔයාලට මතක ඇතින ඉස්සෙල්ලා දහනය කරේ ඔක්සිඩයිසර් රිච් සයිකල් එකේ දහනය කරේ ඔක්සිකාරකේ සම්පූර්ණයෙන්ම දහනය කරනවා ෆ්‍රී බර්න් එකේ ඉන්ධන චුට්ටක් එක්ක. ඒක අනිත් පැත්තට හැරෙවොත් ඉන්ධන සියරම යවනවා ඔක්සිජන් චුට්ටක් යවනවා. එතකොට ඒ ඔක්සිජන් වලට ගැළපෙන විදිහට ඉන්ධන දහනය වෙලා ඉතුරු ඉන්ධන ටික ඉතුරු වෙනවා. ඒක වායු තත්ත්වයට පත් වුණාට ගැටලුවක් නැහැ. ඒ ටික දහන කුඩරයට වෙලා ඉතුරු ඔක්සිජන් එක්ක මිශ්‍ර කරලා දහනය කරනවා. මෙතනදී මෙයාලට ගැටලුවක් නැහැ. අර වගේ ඔක්සිජන් වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. හැබැයි මෙයාලට එන ගැටලුව තමයි RP1. ඒ කියන්නේ භූමි තෙල් භාවිතා කරන්න බෑ මේ විදිහට. මොකද භූමි තෙල් ඔක්සිජන් චුට්ටක් එක දහනය කරොත් අපි දන්නවා අසම්පූර්ණ දහනයක් වෙන්නේ. ඒ කියන්නේ දැලි හැදෙනවා. ගෑස් ජෙනරේටර් එකේ දැලි හැදුනට කමන්නේ, දැලි ටික දාන්න එළියට. හැබැයි ටර්බයින් එකෙන් එන දැලි ටික දහන කුඩිරයට આવොත් අර ඉන්ජෙක්ටර් ප්ලේට් එකේ තියෙන කුඩා සිදුරු හිර වෙනවා. ඒ නිසා දැලි හැදෙන්නේ නැති ඉන්ධනයක් ඕනේ වෙනවා. ඉතින් එයාලා හිතනවා හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් කිසි ගැටලුවක් නැහැ. හයිඩ්‍රජන් ඉතුරු වෙන දහනය වුණ නැත්නම් හයිඩ්‍රජන් ඉතුරු වෙනවා හයිඩ්‍රජන් වායුව විදිහට. ගැටලුවක් නැහැනේ. ඉතින් ඒ නිසා මෙයාලා හයිඩ්‍රජන් තියෙන ස්ටේජ් කම්බෂන් සයිකල් එකක් හදනවා. අපි කියනවා ෆුවල් රිච් ස්ටේජ් කම්බෂන් සයිකල් එක කියලා. මෙතනදී පොඩි ගැටලුවක් නෙමෙයි. එක දෙයක් තමයි හයිඩ්‍රජන් වල ඝනත්වය ඔක්සිජන් වල ඝනත්වය ගොඩක් වෙනස්. ඒක හින්දා මෙයාලා හයිඩ්‍රජන් පැත්තට වෙනම පොම්ප් එකකුයි ඔක්සිජන් පැත්තට වෙනම පොම්ප් එකකුයි දානවා. ඔයාලට මේ ෂහරප වලත් පේනවා. පොම්පෙන් එන ඉන්ධන ටික දෙකට බෙදලා යවනවා දෙපැත්තට. ඔක්සිජන් වලින් වැඩි කොටසක් යවනවා දහන කුටීරයට. හැබැයි චුට්ට චුට්ට ගන්නවා දෙපැත්තේ ප්‍රී බර්නර්ස් දෙකට. ඉතින් ඔය විදියට ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා වගේ ඇමරිකාවේ හදනවා ෆුවල් රිච් ස්ටේජ් කම්බෂන් සයිකල් එකක්. මේකට කියනවා RS-25 කියලා. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මේකට කියනවා ස්පේෂල් මේන් එන්ජින්, අභ්‍යවකාශ ෂටල් ප්‍රධාන එන්ජින්. මේක ඇත්තම ලෝකේ අදට තියෙන හොඳම රොකට් එන්ජින් විදිහට සලකනවා. මේ එන්ජින් එකේ ඉන්ධන පරිමස්මත් ඉහළින් තියෙනවා. අර RL-10 කියන එන්ජින් එක තරන්නේ. හැබැයි ඒකට ආසන්න වෙනවා. හැබැයි මේකේ තෙරපුම් බලය ගොඩක් වැඩි. නිව්ටන් මිලියන් දෙකකට ආසන්නයි. RL-10 එකේ එච්චර තෙරපුම් බලයක් නැහැ. ඉතින් තෙරපුම් බලය ඉන්ධන පරිමස්මත් දෙකම සලකුවාම මේක ලෝකේ හොඳම රොකට් එන්ජින් එක විදිහට අදටත් සලකනවා. ඉතින් මේ එන්ජින් භාවිතා කරන්නේ අභ්‍යවකාශ ෂටල් වල. දැන් අපි මේ ඉන්නේ 1980 ගණන් වලට ඇවිල් ඉතිහාසයේ. අපි ඉස්සරහට ආවොත් තව ටිකක් අභ්‍යවකාශ ෂටල් කියන්නේ එකක් අමුතු එකක්. ඔයාලා හැමෝම දැකලා ඇති ගුවන් යානාක රැකැල්ලක් තියෙනවා, තව ටැංකියක් තියෙනවා. මේක ඇත්තම බැලුවොත් මේ මැද තියෙන ලොකුට කොටසට ගෙන අපි එක්ස්ටර්නල් ටැංක් එක, බාහිර ටැංකිය කියලා. මොකද මේක බාහිර ටැංකිය කියලා කියන්නේ අර ගුවන් යානේ වයිතින කොටස. ඒ කියන්නේ අපි කියන ඕබිට් එක කියලා. කක්ෂියානේ ඕබිට් එකේ තියෙන ප්‍රධාන එන්ජින් වලට ඉන්ධන ගන්න ඕබිට් එකට එළියෙන් තියෙන ටැංකියෙන්. ඒකයි බාහිර ටැංකිය කියන්නේ. ඉතින් මේකේ තමයි ද්‍රව ඔක්සිජන් සහ ද්‍රව හයිඩ්‍රජන් කපටා කරලා තියෙන්නේ. ඒ ඉන්ධන ටික දෙනවා ප්‍රධාන එන්ජින් වලට ඕබිට් එකේ තියෙන. ඊට පස්සේ
ගමන මුල් විනාඩි දෙකේදී අමතර බලය දෙන්න දෙපැත්ත පොඩි බූස්ටර්ස් දෙයක් තියෙනවා. ඉතින් ෂට්ල් තව ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ෂට්ලයක් යද්දි සාමාන්‍යයෙන් වෙන්නේ බූස්ටර්ස් දෙක මුලින් ගලවනවා. බූස්ටර්ස් දෙක මුහුදට ගන්න පැරෂුට් වලින් ඒක ලබා ගන්නවා. ඒක නැවත භාවිත කරන්න පුළුවන්. ඕබිට එකයි ටැංකියයි කක්ෂයට යනවා. ඊට පස්සේ ඕබිට එකෙන් යන ටැංකිය අතරලා දානවා. ටැංකිය ගන්න උත්සාහ කරන්නේ නැහැ. ටැංකියක් හින්දා ඒක අවුලක් නැහැ. එන්ජින් ටික ඕබිට එකේ තියෙන හින්දා එන්ජින් ටික නැවත භාවිත කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ඇමරිකාවේ NASA ආයතනය ඇමරිකාවේ ගොඩක් පෞද්ගලික සමාගම් ගන්නාක එකතු වෙලා තමයි ෂට්ලෙක් කියන එක හදන්නේ. මේ NASA ආයතනය හදුවා නෙමෙයි. ඉතින් ෂට්ල් එක ඔයාලා දන්න 1981 ඉඳන් 2011 දක්වා අවුරුදු 30ක් භාවිතා වෙනවා. අනතුරු දෙකක් සිද්ධ වෙනවා. කොහොම නමුත් මේක ලෝකේ පළවෙනි නැවත භාවිතා කරන්න පුළුවන් අභ්‍යවකාශ යානය. අපි ඉස්සරහට આવුත් ඕබිටයක් ගොඩ බහින ගුවන් යානයක් වගේ ඒක ඔයාලා දන්නවා. සෝවියට් දේශත් ඉතින් නිකන් බලන් හිටියේ නැහැ. එයාලා හිතුවා අපිටත් ඕනේ ෂට්ල් එකක්. මේ වෙද්දි එයා වෙනම රොකට් එකක් හදන්න පටන් ගන්න තිබුණා. මේකට කියන එනර්ජියා කියලා. එනර්ජියා කියලත් කියනවා. කොහොමරි මේක ගොඩක් බලවත් රොකට් එකක්. සර්ගේ කොරලෙව් මේ වෙද්දි මිය ගිහිල්ලා තියෙන ඉතින් ගෘෂ්ක තමයි මේ වෙද්දි සෝවියට් දේශයේ අභ්‍යවකාශ වැඩසටහන පාලනය කරන්නේ. ඉතින් මේක ඇතුළට සෝවියට් බලධාරීන් කියනවා නෑ නෑ ෂට්ල් එකකුත් ඕනේ. ඒ කියන්නේ ගුවන් යානයක් වගේ එකකුත් ඕනේ කියලා. ඉතින් අන්තිම ප්‍රතිඵලය වුණේ ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා වගේ එනර්ජියා බූරන් කියන එක. දැන් ඇමරිකාවේ ෂට්ල් එක ගත්තොත් ඒක ඉන්ධන ටැංකියයි බූස්ටර්ස් දෙකයි ඕබිට එකයි එක පද්ධතියක්. ඒකේ මොනවා හරි කැලලක් ගැලවුවත් ඒක වැඩ කරන්නේ නැහැ. හැබැයි එනර්ජියා කියන්නේ වෙනම රොකට් එකක්. ඒකට සම්බන්ධ කරන බූරන් කියන ඕබිට එක ඒ රොකට් එකේ ගෙනියන වෙනම දෙයක් පේලෝඩ් එක. එහෙනම් ඇමරිකාවේ ෂට්ල් එකයි බූරන් එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ස්පේස් ෂට්ල් එක තනි පද්ධතියක්. එතන එනර්ජියා රොකට් එකේ ගිනි. ඉතින් එනර්ජියා රොකට් එක දෙපාරක් ලොන්ච් කරනවා. එකක් වම් පැත්තේ තියෙන පොලාරිස් කියන අභ්‍යවකාශ යානය යවන්න. ඊට පස්සේ බූරන් කියන ෂට්ල් යවන්න. කොහොම නමුත් ඔය කාලෙදි සෝවියට් දේශයේ බිඳ වැටෙනවා දේශපාලනික දේවල්. ඊට පස්සේ කැඩලා යන රටවල් ගන්නවකට ඒකෙන් බූරන් වැඩසටහන එනර්ජි වැඩසටහන එසේ එක නවතිනවා. රුසියාවට තමයි හම්බෙන්නේ සෝවියට් දේශය කරගෙන ආපු අභ්‍යවකාශ වැඩසටහන දිගටම කරගෙන යන්න. හැබැයි රුසියාව පටන් ගන්නම ලොකු ආර්ථික අර්බුදයක් එක්ක ඒකින්ද ගොඩක් වැඩසටහන නවත්තනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් මේ තියෙන්නේ එනර්ජියා රොකට් එක. උඩ තියෙන පොලාරිසේ පේලෝඩ් එක විතරයි. වැලන්ටින් ග්‍රුෂ්කෝ අලුත් දෙයක් කරන්න හිතනවා. අපිට බැරිද ස්ටේජ් කම්බෂන් සයිකල් එකක් භාවිතා වෙන අර RD-107 එන්ජින් එක වගේ දහන කුටීර හතරක් තියෙන තනි එන්ජින් එකක් හදන්න. අලුත් දෙයක්. ඉතින් වැලන්ටින් ග්‍රුෂ්කෝ එක අවුරුදු ගාණක් පරීක්ෂණ කරලා හදනවා රොකට් එන්ජින් එකක්. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මේ එන්ජින් එක ඇත්තරම ගොඩක් බලවත්. ගොඩක් බලවත් කියන්නේ මේක තමයි ලෝක ඉතිහාසයේ හදලා තියෙන බලවත්ම ද්‍රව ඉන්ධන රොකට් එන්ජින් එක. ඝන ඉන්ධන භාවිතා රොකට් එන්ජින්ස් තියෙනවා මේකට වඩා බලවත්. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා RD-107 එන්ජින් එක. මේකත් අර RD-107 එන්ජින් එක වගේ තමයි. දහන කුටීර හතරක් තියෙනවා, නොසල් හතරක් තියෙනවා. හැබැයි ගෑස් ජෙනරේටර් සයිකල් එක නෙමෙයි, ස්ටේජ් කම්බෂන් සයිකල් එක. ඒක නිසා ඉන්ධන පිරිමැස්මත් ඉහළයි. දහන කුටීර හතරක් නිසා තෙරපුම් බලයත් වැඩි. ඉතින් ඒකෙන් තමයි මේ එන්ජින් එක ලෝකයේ බලවත්ම ද්‍රව ඉන්ධන රොකට් එන්ජින් එක වෙන්නේ. හැබැයි RD-107 එන්ජින් භාවිතා වුණාට එනර්ජි රොකට් එකේ ඒ ප්‍රෝග්‍රෑම් එක කැන්සල් වෙච්ච හින්දා මේ එන්ජින්ස් වලට ලොකු දෙයක් කරන්න වෙන්නේ නැහැ. අපත් මේ තියෙන RD-107 එන්ජින් එකේ
ඇතුළ අර විදිය තමා තනි තනි ටර්බෝ පම්ප් එකක් තියෙන්නේ. ටිරස් ටර්බෝ පම්ප් එකෙන් එලියට එන ඔක්සිඩයිස් එකයි ඉන්ධනයි හතරට බෙදලා දෙනවා දහන කුටියට හතරට. ඒක නිසා තනි එන්ජින් එකක් විතර තමයි සලකන්නේ මේක. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඉතින් මං කිව්වා ඇමරිකාව අවුරුදු 30ක් ෂටල් භාවිතා කරා. ඒක ගොඩම NASA ආයතන පැත්තෙන් උනේ ෂටල් භාවිතය. හැබැයි ඇමරිකාවේ තියෙන පෞද්ගලික සමාගම් ටික එයාලගේ ඇට්ලස් ටයිටන් ඩෙල්ටා රොකට් භාවිතා කරා. අපි ඉස්සරහට යනවා නම් තව මෙතන චාරුපිය උඩ තියෙන උඩ පේලිය තියෙන්නේ වම් පැත්තෙන් ඩෙල්ටා රොක් ෆැමිලි එක ලබන දික ඊට පස්සේ ටයිටන් රොක් ෆැමිලි එක ඔය තුන ප්‍රයිවට් කම්පැනිස් තුනකින් හැන්ඩල් කරේ. එව්වා කාලයත් එක්ක ටික ටික ලොකු වුණා. ඒ කාලේ තියෙන අභ්‍යවකාශ යානවල ඩිමාන්ඩ් එක හැටියට. ඉතින් ඒ ගැන ලොකුට විස්තර කරන්න යන්නේ නැහැ වෙලාවත් එක්ක. කොහොම නමුත් අන්තිමේදී 2000 ගණන් වලටදී ටයිටන් රොකට් එක කියන එක ටයිටන් 4 කින් රොකට් එක විදිහට තමයි ටයිටන් 4 රොකට් එක මිල ගොඩක් වැඩි. ඒකින් 2005 දී මට මතක විදිහට ටයිටන් රොකට් ෆැමිලි එක නවත්තනවා. හැබැයි ඩෙල්ටා ඇට්ලස් කියන එක දිගටම එනවා. ඊට පස්සේ ඔය වෙද්දී ඇට්ලස් රොකට් ෆැමිලි එක භාවිතා කරන්නේ ලොකිට් මාටින් සමාගමේ ඩෙල්ටා බෝයිං සමාගමේ. ඉතින් සෝවියට් දේශයේ බිඳ වැටුණාට පස්සේ ඇමරිකාව දකිනවා දැන් සෝවියට් දේශයේ තිබ්බ රොකට් ෆැක්ටරිස් අහෙනවායි රොකට් ප්‍රෝග්‍රෑම් කැන්සල් වෙනවානේ. එතකොට මෙයාලා බය වෙනවා සෝවියට් ඉංජිනේරුවෝ රස්සා හොයාගෙන චීනයට කොරියාවට වගේ රටවල් වලට යයි කියලා. දැන් මේ කාලෙදි චීනෙත් කොරියාව පොඩි පොඩි රොකට් හදන්න පටන් අරන් තිබ්බේ. ඒ හැබැයි ඇමරිකාව මේකට කැමති වෙන්නේ නැහැ. දැන් සෝවියට් දේශය රුසියාව එයාලගේ සීතල යුද්ධයක් තිබ්බට චීනට වඩා රුසියාව හොඳයි ඇමරිකාවට. ඒක හින්දා ඉතින් ඇමරිකාව රජයෙන් අහනවා එයාලා රොකට් හදන කම්පැනි වලින් ඔයාලට බැයිද මේ රුසියන් එන්ජින් ඔයාලා රොකට් වලට භාවිතා කරන්න. එතකොට රුසියන් ෆැක්ටරිස් ටික වැහෙන්නේ නැතුව තියෙනවා. එතකොට රුසියාවේ ඉංජිනේරු රුසියාවේ ඉන්නවනි කියලා. ඉතින් ලොක්කීඩ් මාටින් සමාගම රුසියාවට ගිහලා බලනවා. එතකොට මෙයාලා දකිනවා අර ඒ කාලේ විනාශ කරන්න නැතුව හංගලා තිබ්බ රොකට් එන්ජින්ස්. මෙයාලා පුදුම වෙනවා සෝවියට් දේශයේ ඔක්සිඩයිසර් රිච් එන්ජින් එකක් හදලා තියෙනවා. අලුත්ම මිශ්‍ර ලෝහ ටිකක් හදලා තියෙනවා ඔක්සිජන් වල රොත්තු දෙන්න. ඉතින් ගොඩක් දේවල් දකිනවා පුදුම වෙනවා. ඇමරිකාවේ තියෙන RS-25 එන්ජින් එක අර මං කියන ෂටල් එන්ජින් එක ඉන්ධන පිරිවැස්ම ගොඩක් ඉහළ වුණත් හයිඩ්‍රජන් භාවිතා කරන හින්දා වියදම් වැඩි. ඒ නිසා මේ ප්‍රයිවට් කම්පැනිස් වල රොකට් වල ගත්තේ නැහැ. එයාලා දිගටම භූමි තෙල් ගෑස් ජෙනරේටර් එන්ජින් වලින් ගියේ. හැබැයි මෙයාලට භූමි තෙල් භාවිතා වෙන ස්ටේජ් කම්බෂන් එන්ජින් එකක් තියෙනවා නම් එයාලා රොකට් වල හැකියාවන් ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ලොකීඩ් මාටින් සමාගම තීරණය කරනවා එයාලගේ ඇට්ලස් රොකට් වලට රුසියාවේ RD-180 කියන එන්ජින් එක ගන්න. RD-180 කියන්නේ අර RD-170 එන්ජින් එක දෙකට කපලා හදපු එන්ජින් එකක්. දැන් වම් පැත්තේ තියෙන්නේ එනර්ජි රොකට් එකේ බූස්ට් එකක්. මේ එන්ජින් හතරක් තියෙන්නේ ඇත්තම තනි එන්ජින් එකක් RD-170ව. දකුණු පැත්තේ තියෙන්නේ RD-180 එන්ජින් එක. අර එන්ජින් එකෙන් භාගයයි. මේක නොසල් දෙකක් තියෙන තනි එන්ජින් එකක්. මේක තමයි ඇට්ලස් 3 ගන් රොකට් එකට ගන්න. ඊට පස්සේ වර්තමානයේ ඇට්ලස් 5 ගන් රොකට් එකට මේ එන්ජින් එකම තමයි ලොකීඩ් මාටින් සමාගම භාවිත කරන්නේ. ඉතින් ඔය විදිහට තමයි රුසියන් එන්ජින් ඇමරිකා රොකට් වලට එන්නේ. මේක ඇත්තටම දේශපාලනික තීන්දුව මත වෙච්ච දේවල්. කොහොම හරි අපි ඉස්සරහට આવුත් රුසියාව ඉතින් එනර්ජියා ප්‍රෝග්‍රෑම් එක කැන්සල් වුණා. එයාලට ඉතුරු වුණේ කොරලෙව්ගේ R7 රොකට් එක තමයි. ඉතින් එයාලා 1957 ඉඳන් මේ වෙනකම්ම එක එක අලුත් වැඩියා කිරීම අලුත් නවීකරණ එක සොයුස් රොකට් එක කියලා අදටත් භාවිතා කරනවා. මේ විදිහ රොකට් ලොන්චස් 1900ක් විතර යවලා තියෙනවා R7 රොකට් ෆැමිලි එකේ. ඔයාලට පේනවා වම් පැත්තේ තියෙන්නේ ස්පුට්නික් චන්ද්‍රිකාව දියත් කරපු R7 එක. දකුණු පැත්තේ තියෙන්නේ වර්තමානයේ භාවිතා කරන සොයුස් 2 රොකට් එක. පොඩි වෙනසයි තියෙන්නේ තවමත් අවුරුදු 60කටත් වැඩි. කොහොම නමුත් මෙයාලා උස්සරදි මේක වෙනස් කරන්න කියලා ඉන්නවා. ඉතින් ඔයාලට දැන් රොකට් ඉතිහාසය දැක්කම ඔයාලට තේරෙන්න ඇති හැමදේ ගොඩක් තියලා තියෙන 60 දශකයේ කියලා.
හැටේ දශකයෙන් පස්සේ ලොකු දෙයක් ලෝකේ රොකට් පැත්තේ වෙලා නැහැ අත්‍තර වෙලා නැහැ ඉතින් හැටේ දශකය ගැන විතරක් කතා කරන්න පුළුවන් තව ගොඩක් වෙලා කතා කරනවා හැබැයි අපිට වෙලා සීමාවකුත් තියෙනවා ඉතින් අපි ඉස්සරහට එනවා නම් වර්තමානයේ කියලා රොකට් තාක්ෂණයේ අලුත් දෙයකට තියෙන රොකට් ගොඩ බහින එක විතරයි අත්‍තරම රොකට් එන්ජින් එක යොදාගෙන ගොඩ බහිනවා කියන එක අලුත් සංකල්පයක් නෙමෙයි මනුස්සයෝ 60 දශකයේ හන්දර ගොඩ බැස්සේ මේ විදිහට තමයි අපොලෝ චන්ද්‍රයානේ තියෙන රොකට් එන්ජින් එකක් ඒකෙන් තමයි හන්දර ගොඩ බැස්සේ හැබැයි මේ රොකට් එකක් කෙලින්ම ලොන්ච් වෙහිකල් එකක් ගොඩ බහලා නැහැ ඉතින් ඒක කරන්නේ අලුතෙන් බිහි වෙච්ච SpaceX සමාගම ඔයාලා මෙව වර්තමාන සමාජ මාධ්‍ය වල වලට ගොඩක් දකින්න සල්කන් 9 රොකට් එක ගොඩ බහිනවා අපි ඉස්සරහට යනවා නම් මේක ගොඩ බහින විදිය ඉතින් මේ තියෙන ෆැල්කන් 9 රොකට් එකේ පළවෙනි ඇදිර ගොඩ බහින ඇටි දැන් අපි කිව්වනේ ඉස්සරලා 40 ගණන් වලදී පොම්ප දුවන්න ඉලෙක්ට්‍රික් මෝටර්ස් භාවිත කරන්න බෑ කියලා හැබැයි වර්තමාන වෙද්දී බැටරි තාක්ෂණය ගොඩක් දියුණුයි මේ වෙද්දී අපිට තියෙන තාක්ෂණයෙන් පුළුවන් බැටරි වලින් පොම්ප දුවන්න ඉතින් මේ මෑත කාලේනේ අලුතෙන් හදපු රොකට් සමාගමක් තියෙනවා රොකට් ලැබ් කියලා නව ශ්‍රීලන්තේ අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එයාලා අලුත් රොකට් සයිකල් එකක් ගන්නවා ඉලෙක්ට්‍රික් පම්ප් සයිකල් එක කියලා මේක ඇත්තම සරලයි ටර්බයින් එක අයින් කරනවා පම්පේ කෙලින්ම ඉලෙක්ට්‍රික් මෝටරකින් දුවන්නේ ඒකට පවර් එක දෙන්නේ බැටරියෙන් ඉතින් වර්තමානයේ තියෙන බැටරි තාක්ෂණය මේ දේ කරන්න පුළුවන් ඒ කාලේ පරිුණාට ඉස්සරහට ගියාම ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මේ ඉලෙක්ට්‍රෝන කියන රොකට් එක මේක තමයි රොකට් ලැබ් සමග රොකට් එක මේකත් ගොඩ බහිනවා පළවෙනි අදියර හැබැයි අර වගේ ප්‍රොපල්සිව් ලෑන්ඩින් නැහැ කියන්නේ එන්ජින්ස් භාවිත කරලා මේ කෙලින්ම පැරෂුට් එකක් දිගහැරලා මොහොතර ගොඩ බහින්නේ දකුණු පැත්තේ තියෙන එක මොහොතර ගොඩ බහපු නඩ ඉලෙක්ට්‍රෝන පළවෙනි අදියරක් කොහොම නමුත් තවසරඩියොත් ස්ටේජ් කම්බෂන් සයිකල් එක කතා කරද්දී 70 ගණන් වල වැලන්ටින් ග්ලුස්කෝ හිතනවා තව ස්ටේජ් කම්බෂන් జాතියක් මේකට කියන්නේ ෆුල් ෆ්ලෝ ස්ටේජ් කම්බෂන් කියලා. මොකද ෆුල් ෆ්ලෝ කියන්නේ මේ චාරෝපේ බැලුත් ඔයාලට පේනවා මේකේ ඉන්ධන සම්පූර්ණයෙන්ම ප්‍රී බර්නර්ස් දෙකට දෙනවා බෙදලා ඔක්සිඩයිසර් එක සම්පූර්ණ වෙනවා. ඒක එක ප්‍රී බර්න එකක් දුවනවා. ෆුල් රිච් ඉඩට. ඒ කියන්නේ ඉන්ධන ගොඩයි ඔක්සිඩයිසර් ටිකයි. අනිත් ප්‍රී බර්න එක දුවනවා ඔක්සිඩයිසර් රිච්. ඒ කියන්නේ ඔක්සිඩයිසර් ගොඩයි ඉන්ධන ටිකයි. මෙතන වෙන වාසිය තමයි මෙතනදී සම්පූර්ණ ඉන්ධන ඔක්සිඩයිසර් හැමදේම ප්‍රී බර්නස් දෙක හරහා යනවා. එතකොට වායු තත්ත්වයට පත් වෙනවා. වායු තත්ත්වයට පත් වුනහම ප්‍රධාන දහන කුටීරයේ ඉන්ජෙක්ටර් එකේදී ඉතාම පහසුවෙන් මිශ්‍ර වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා වායුන් දෙයක් තමයි හොඳටම මිශ්‍ර වෙන්නේ. ඉතින් අර වගේ සංකීර්ණ ඉන්ජෙක්ටර් ප්ලේට් එකක් හදලා ද්‍රව දෙකක් විදිනවට වඩා වායු දෙයක් යවනවා නම් ඉන්ජෙක්ටර් ප්ලේට් එකේ දහනය ඉතාම කාර්යක්ෂමයි. ඉතින් SpaceX සමාගම බලනවා ග්ලුස්කෝගේ රොකට් එන්ජින් තාක්ෂණය සහ ඒ ගොඩක් දේවල් බලලා එයාලා හිතනවා හරි අපිත් හදමු පුළුවන් දැන් මේක ග්ලුස්කෝ ඒ කාලේ කරපු දෙයක් මෙයාලත් කරනවා ඒ විදිහට තමයි රැප්ටර් කියන රොකට් එන්ජින් එක එන්නේ මේක වර්තමානයේ ගොඩක් දෙන කතා එන්ජින් එකක් මේක තමයි ලෝකේ තුන්වෙනියට ෆුල් ෆ්ලෝ ස්ටේජ් කම්බෂන් එකක් භාවිත කරන අවස්ථාව පළවෙනි එක ග්ලුස්කෝගේ දෙවෙනි එක ඇමරිකාවේ හදනවා ඒක ඇත්ත වැඩක් ගන්න නැහැ මේක තමයි තුන්වෙනි එක ඉතින් මේ එන්ජින් එක ටිකක් වෙනස් කියන්නේ මේක තමයි ලෝකෙ මුලින්ම මීතේන් ඉන්ධනයක් විදිහට භාවිත කරන්න පටන් ගත්ත එන්ජින් එක. මීතේන් සහ ෆුල් ෆ්ලෝ ස්ටේජ් කම්බෂන් එන්ජින් එකක් ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ. ඉතින් මේක එතනදී විශේෂ එන්ජින් එකක් වෙනවා. කොහොම නමුත් මේක SpaceX සමාගම බලාපොරොත්තු වෙන්නේ යාලගේ ස්ටාර්ෂිප් කියන අලුත් රොකට් එකට භාවිත කරන්න. ස්ටාර්ෂිප් එක තමයි ලෝකෙ පළවෙනියටම සම්පූර්ණයෙන්ම නැවත භාවිත කරන රොකට් එක. දැන් Falcon 9 ගත්තත් Electron ගත්තත් රොකට් එකේ first stage එක විතර නැවත භාවිත කරන්නේ. Second stage එක expendable එකනේ එකපාරයි භාවිත කරන්නේ. හැබැයි Starship එක සම්පූර්ණයෙන්ම නැවත භාවිත කරන රොකට් එකක්. ඉතින් අපි ඊළඟ slide එකට ගියොත් ඔයාල දන්න ඇති Starship එක බලාපොරොත්තු වෙන්නේ
හඳට යන්න සාංගාරුට යන්න හදන්නේ දැන් මේ විදිහට ස්පේස් එක් සමාගම නාසාත් එකතු වෙලා ආටිමිස් ප්‍රෝග්‍රෑම් එකට ස්ටාර්ෂිප් එක දාලා තියෙනවා එතකොට 2024 දී විතර මිනිස්සු හඳට යද්දි ගොඩ බහින චන්ද්‍රයාන විතර භාවිත කරන්න ස්ටාර්ෂිප් එක ඉතින් ඒ වගේ දේවල් ඉස්සරහදී ඔයාලා බලා ගන්න පුළුවන් වේ ඊළඟ සයිඩ් එකට ගියොත් අපි මේදී රැප්ට් එන්ජින් එක ඇතුළ රැප්ට් එන්ජින් එක කියන්නේ ලෝකේ වැඩිම තෙරපොම් බලය තියෙන එන්ජින් එකක් නෙමෙයි හොඳම ඉන්ධන පිරිසිදුකම තියෙන එන්ජින් එකක් නෙමෙයි හැබැයි මේක තමයි ලෝකේ රොකට් එන්ජින් වලින් දහන කුටීරයේ වැඩිම පීඩනය තියෙන එන්ජින් එක අපි කියන කම්බෂන් චේම්බර් ප්‍රෙෂර් එක මේකේ බාර 300ක් ඒ කියන්නේ වායුගෝලීය පීඩනය වගේ 300 ගුණයක් පීඩනයක් තියෙනවා දහන කුටීරය ඇතුලේ ඉතින් දහන කුටීරයේ එච්චර පීඩනයක් තියෙනට නම් ටර්බයින් එක ගාවට වඩා ලොකු පීඩනයක් තියෙන්න ඕනේ පොම්පේට වඩා ලොකු පීඩනයක් තියෙන්න ඕනේ. ඔයාලා මේ චාරුප් වෙනවා සාමාන්‍යයෙන් මීතෙන් පොම්පේ පීඩනය බාර් 543ක් ද්‍රව ඔක්සිජන් පොම්පේ පීඩනය බාර් 633. ඒ කියන්නේ වායුගල පීඩනය වගේ 600 ගණන් පීඩන තියෙනවා. එයා ඉතින් රැප්ට් එන්ජින් එක තාමත් සංවර්ධනයේ වෙමින් පවතින එන්ජින් එකක්. අපි නා ඩෙවලොප්මන්ට් ස්ටේජ් එකේ තියෙන ප්‍රොඩක්ෂන් ස්ටේජ් එක නෙමෙයි. ඉතින් මේ එන්ජින් එක තව තව දියුණු වෙ ඉස්සරහට කාලයත් එක්ක අපි ලාන් ස්ලයිඩ් එකට යනවා නම් ස්ටාර්ෂිප් එක ඒකත් තව අන්ඩර් ඩෙවලොප්මන්ට් මේක බලාපොරොත්තු වෙන්නේ හන්දට යන්න මිනිස්සුත් එක්ක ඊට සංඝාරු කරන අනාගතයේදී. ඉතින් ඒවට තව කල් තියෙනවා. කොහොමනම්ත් රොකට් තාක්ෂණයේ දියුණු වෙන හොමයි රොකට් තාක්ෂණයේ දියුණු මෙහෙමයි මම කිව්ව වගේ 60 දශකයේ තමයි ඇත්තටම රොකට් වල මේ গোল্ডන් ඒජ් එක වැඩිම තාක්ෂණයේ දියුණුවක් තියෙන ඒ කාලේ හන්දට යන්න තිබ්බ තරඟෙත් එක්ක සර්ගී කොරලෝගේ මේ යාමත් එක්ක ගොඩක් ඒක මැද්දේ නවතිනවා. නමුත් ඒ කාලේ ගොඩක් දේවල් වුණා. ඉතින් මම හිතනවා වෙලාවත් එක්ක අද අපිට කතා කරන්න පුළුවන් දේවල් අවසానයි. මම හිතන්නේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒ වගේම ඔව් SRB කියන්නේ අභ්‍යවකාශ ෂටලවල බූස්ටර්ස් දෙක RD-170 එන්ජිමට වඩා බලවත්. මම කිව්වා RD-170 කියන්නේ ද්‍රව ඉන්ධන රොකට් අතරින් බලවත් මේක. ෂටල් එකේ බූස්ටර්ස් ඝන ඉන්ධන. එතකොට ඒක තමයි ලෝකේ බලවත්ම රොකට් එන්ජින් එක වෙන්නේ පියාසර කරපු. ඔයාලා නොදන්න තව දෙයක් කියන්නම්. අර F1 එන්ජින් පුපුරපු කාලේ කියන්නේ අර දහන අස්ථාවරත්වයේ හින්දා F1 එන්ජින් පුපුරවන කාලයක් ඉන්ජෙක්ටර් ප්ලේට් එකේ ප්‍රශ්න විසඳනකම්. ඉතින් නාසක බය වුණා හන්දට යන්න බැරි වෙයි කියලා F1 එන්ජින් එක හරියි නැත්තම්. ඉතින් ඒකින්ද මෙයාලා එරෝජෙට් සමාගමට වෙන කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. ඔයාලා ඝන ඉන්ධන රොකට් එකක් හදන්න F1 එන්ජින් එකට වඩා බලවත් කියලා. ඉතින් එයාලා හදනවා එකක්. ඒකට කියන RD-270 කියලා. AJ-270 මේක නිව්ටන් මිලියන 20කට වඩා බලයක් දෙන්න පුළුවන් එන්ජින් එකක්. හැබැයි ඝන ඉන්ධන මේක ටෙස්ට් කරනවා. හැබැයි කවදාවත් ඇත්ත මිෂන් එකකට භාවිත කරන්න F1 එන්ජින් එක පස්සේ හරි ගිහින්ද. ඉතින් කවුරු හෙවද ලෝකේ බලවත්ම රොකට් එන්ජින් එක මොකද්ද කියලා උත්තරේ ඇත්තම AJ-270 කියන ඝන ඉන්ධන රොකට් එක. ලෝකේ බලවත්ම ෆ්ලයි කරපු රොකට් එන්ජින් එක මොකද්ද කිව්වොත් ඒකට එන්නේ අභ්‍යවකාශ ෂටල් බූස්ටර්ස්. ලෝකේ බලවත්ම ද්‍රව ඉන්ධන රොකට් එන්ජින් එක කිව්වොත් එන්නේ RD-170. ලෝකේ බලවත්ම තනි දහන කුටීරයක් තියෙන රොකට් එන්ජින් එක කිව්වොත් ඒකට උත්තරේ එන්නේ F1 එන්ජින් එක. ඉතින් ඔයාලා Google search කරාම නියක් වැරදි උත්තර එනවා. ලෝකේ බලවත්ම එන්ජින් එක F1 එන්ජින් එක කියලා. හැබැයි ඊට වඩා බලවත් එන්ජින් තුනක් තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා රොකට් එක යවන්න පටන් ගන්නකොට ගොඩක් දුම ඇවිත් උඩට දුම නැති වෙන්නේ කියලා හොඳ ප්‍රශ්නයක් ඒක. හොඳට නිරීක්ෂණය කරපු දෙයක්. රොකට් එකක් ලොන්ච් කරද්දී රොකට් එන්ජින් එකෙන් පිටවන ශබ්ද වර්ණ වෙනවා. ඉතින් මේ ශබ්ද තරංග වලට පුළුවන් රොකට් එක විනාශ කරන්න. ගොඩක් ඉහළ ශබ්ද තරංග තියෙන රොකට් එන්ජින් එකකින්. ඉතින් ඒකින්ද රොකට් එක ලොන්ච් කරද්දී රොකට් එකට යටින් වතුර ගහනවා. වතුර වලින් අර ශබ්ද තරංග උරා ගන්නවා. ඒ උරා ගන්න ගමන් රොකට් එන්ජින් එකේ උෂ්ණත්වයේ හින්දා වතුර හුමාලය බවට පත් වෙනවා. ඉතින් ඒකින්ද තමයි රොකට් එක ලොන්ච් කරද්දී අර ලොන්ච් පැඩ් එක වටේට ලොකු සුදු පාට වලාකුලක් වගේ හැදෙන්නේ. ඒක ඇත්තටම ජල වාෂ්ප තියෙන්නේ. උඩට යන්න
ශබ්ද රංගාය පරාවර්තනය වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන රොකට් එකට ඒ වතුර උන්නේ නැහැ. ඒකයි උඩට දුම අඩු වෙන්නේ. Can we use antimatter fuel for rockets? ඒ ගැන නම් ඇත්තටම තවම මම දන්න විදිහට කවුරුත් බලන්නේ නැහැ. මේ වෙද්දි අලුතෙන්ම බලන්නේ න්‍යෂ්ටික බලය භාවිත කරනකොට නෝඩ තවම රසායනික න්‍යූක්ලියර් රොකට් එන්ජින් ගැන රිසර්ච් තියෙනවා තවම හදලා නැහැක්වත්. ඇන්ටිමැටර් රොකට් එන්ජින් නම් මම හිතන්නේ තවම පොරොත් විතරක් තියෙනවා කියලා. ලංකාවේ කවදා රොකට් ලොන්ච් එකක් කරන්න තත්ත්වයට පත් කරන්න පුළුවන්ද? මේක නම් මම දන්නේ නැහැ අත්‍තරම. ලෝකේ විශාලම රොකට් එන්ජින් එක මොකක්ද කියලා අහලා දෙනවා. විශාලම කියන්නේ AJ-270. මොකද 270 කියන්නේ රොකට් එකේ විශ්කම්බය අඟල් වලින්. මේ රොකට් එන්ජින් එක අඟල් 270ක විශ්කම්බයක් තියෙනවා. ඔයාලා හිතාගන්න ප්‍රමාණය කොච්චරද කියලා. අපෝ නේද? අපලෝ රොකට් එකක් කියන සටන් රොකට් එකක් පුරලා නැහැ. අපලෝ යානයක් පිපුරවා හදට යද්දී අපලෝ 13 මෙහෙමේදී මේක වෙනම කතාවක්. Falcon rocket එකේ පැත්තෙන් එන බැලන්ස් පැත්තෙන් එන බැලන්ස් එකේ ගන්න බලය සපයන්නේ කොහොමද? rocket engine එකක් ඇත්තටම හරවන්න පුළුවන්. අපිට ඒක පෙවුන නැතුණාට rocket engine එකක් අංශ කීපයක් භ්‍රමණය කරන්න පුළුවන්. එතකොට rocket එක engine එකට පැත්තට හරවන්න බලයක් ගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. ස්ටාර්ෂිප් එකට හතර යන දවස් තුනක් යනවා. මොකද ඕන කරියොත් බ්‍රේක් එකක් ගහන්න වෙනවා. ඒ කියන්නේ අභ්‍යවකාශය ගමන් කරන්න පුළුවන් විදි තියෙනවා. සාමාන්‍යයෙන් භාවිත කරන්නේ ඉන්ධන අඩුවෙම වැයෙන විදිය. මොකද නැත්තම් ඉන්ධන ගොඩක් ගෙනියන්න ඕනේ. ඉතින් අපිට හතරට පය දෙකෙන් යන්න ඕන නම් පය දෙකෙන් යන්න පුළුවන්. ඒකට ලොකු වේගයක් ගන්න ඕනේ. හැබැයි අපි හතර ගොඩ බහිනවා නම් ඒ වේගය ආය නවත් නැති කරන්න ඕනේ. ඒ කියන්නේ බ්‍රේක් ගහන්න ඕනේ. ඒ දෙකටම ඉන්ධන වැය වෙනවා. එතකොට ඉන්ධන අනවශ්‍ය විදිහට වැය වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වැඩි අඩුම ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන්න යන දවස් 3ක් යනවා. මොකද එතකොට තමයි අඩුම පොඩි බ්‍රේක් එකක් ගහන්න ඕනේ හදගාවදී. පය 13 ඕන යන්න පුළුවන්. ගියොත් ඉන්ධන වැය වෙනවා ලොකු ගොඩක්. ඒ ෂටල් වල තටු තියෙන ගොඩ බැසීම සඳහා විතරයි. අභ්‍යවකාශයේදී තටු වලින් කිසි වැඩක් වෙන්නේ නැහැ. Merlin rocket engine එක කියන්නේ Falcon 9 rocket එක භාවිත කරන engine එකක්. මේක gas generator engine එකක්. gas generator භාවිත කරන භූමි තෙල් වලින් වැඩ කරන engine එකක්. ඒකේ ලොකු විශේෂත්වයක් නැහැ සාමාන්‍ය rocket engine එකට වඩා. rocket එකේ වේගය කාර් එකේ වේගය සමානද? ළඟින්වත් යන්න බෑ අත්‍තරම. මොකද rocket එකට යන්න පුළුවන් ඒක රොකට් එක වේගය තීරණය වෙන්නේ ඒක යවන අභ්‍යවකාශයන යවන්න ඕනේ වේගය. අපි තුොත් අන්තර්ජාතික අභ්‍යවකාශ නැත්තුම්බල ISS එකට නම් යවන්න ඕනේ 8 කිලෝමීටර 28000 වේගයකට ලඟ වෙන්න ඕනේ අභ්‍යවකාශයන. ඒක රොකට් එකේ වේගය දෙනවා. අපි තුොත් ප්ලූටෝ ගවේෂණය කරන්න අභ්‍යවකාශයනක් යවන්න ඕනේ කියලා නිව් හොරයිසන් කියන යානේ ඇව්වා 2007 දී මට මතක විදියට. නිව් හොරයිසන් යානේ තමයි දැනට රොකට් එකකින් වැඩිම වේගය ලබා දුන අභ්‍යවකාශයන. තප්පරයට කිලෝමීටර් 16ක්. ඒක පැඩ කිලෝමීටර් වලට හදලා බලන්න. ඒක තමයි දැන් රොකට් එකකින් අභ්‍යවකාශයනකට දීලා තියෙන වැඩිම වේගය. ඇත්තට මේ වෙලාව රොකට් ගැන ගණන් හදන්න නම් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර ඉස්රායිලි බලන්න පුළුවන් වෙයි. වයිස টপ ස්පීඩ් ඔෆ් රොකට් නිසා මම කලින් හිතුවා රොකට් එකේ ස්පීඩ් එක තීරණය වෙන්නේ ඒ ගෙනියන පේලෝඩ් එක යවන්න ඕනේ තැන අනුව. රොකට් එක කියන්නේ ඇත්තටම සර්විස් එකක් කරන්න. අපි කියන ලොන්ච් සර්විස් එක. NASA එක හෝ නැත්නම් වෙන සමාගමක් කියනවා අපේ අභ්‍යවකාශයන මෙන්න මේ වේගින් යවලා දෙන්න මෙන්න මේ තැනට. එතකොට රොකට් එක හදන සමාගමෙන් ඒක කරලා දෙනවා. ලොන්ච් සර්විස් එකක් දෙන්න. එතකොට ඉතින් හන්දට යන්න ඕන එක වේගයක්, අඟහරුනත් ආ වේගයක්, ටූටෝට නම් වෙන වේගයක්. දැනට යවලා දෙන වැඩිම වේගෙ නිව් හොරයිසන් යන්නේ තමයි. රොකට් එකේ බඳ හරියෙන් දුම් එන්නේ මොනවද කියලා අහලා තියෙනවා. ඒකත් හොඳ ප්‍රශ්නයක්. රොකට් එකේ ඇතුලේ තියෙන ඉන්ධන මම කිව්වා ද්‍රව ඔක්සිජන් වගේ තියෙන්නේ සෙල්සියස් ශ්‍රේණි 183ක් වගේ උෂ්ණත්වයකදී.
එතකොට වාෂ්ප ඝනීභවන වෙනවා මේකට. අපි දැකලා දෙන්නේ නැහැ අර බියම් බෝතලෙන් මේසුඩ තිබ්බහම වටේ වතුර බැඳෙන්නේ. ඒ වගේම තමයි රොකට් එක ඇතුළේ ගොඩක් සීතලයි. මේක තව පරිවාරක තිබ්බත් සාමාන්‍ය සීතල වෙනවා එළිය. එතකොට වටේ තියෙන ජල වාෂ්ප බැඳෙනවා. ඒකෙන් තමයි දුමක් වගේ හැදෙන්නේ. ඒක ඇතුළේ වලාහුලක් වගේ තියෙනවා. රොකට් එක ග්‍රැවිටිගෙන් මිදෙන්න ගන්න සමීකරණය මොකද්ද කියලා අහලා තන ඇත්තට රොකට් එක ග්‍රැවිටිගෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද දැන් පෘථිවි කක්ෂය ගත්තොත් පෘථිවි කක්ෂය කියන්නේ ගුරුත්වාකර්ෂණ යටතේ වැටෙමින් පවතින ස්ථානයක්. එහෙනම් පෘථිවි කක්ෂය කියන්නේ අභ්‍යවකාශ යානයක් තිරසට ගොඩක් වේගෙන් ගමන් කරනවා තිරස් සතට. එතකොට ගුරුත්වාකර්ෂණ දා පහළට වැටෙනවා. හැබැයි ඒ වේගෙින් ද ඒක දිගටම යනවා පෘථිවිය වක්‍රයේ දිගේ. පෘථිවිය ගොලාකාරයිනේ. එතකොට පෘථිවිය වක්‍රයට ගැලපෙන විදිහට බිමට වැටෙනවා නම් ඒ කවදාවත් පොළොවට ලඟ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම වැටෙනවා හැබැයි ලඟ වෙන්නේ නැහැ. ඉතින් කක්ෂගත වෙනවා කියන්නේ ඒකයි. එතකොට ගුරුත්වාකර්ෂණයත් එක්ක ගුරුත්වාකර්ෂණය සටන් කරන්නේ අර මුල විනාඩි කිහිපෙ උඩට යන විතරයි. උඩට ගියාට පස්සේ රොකට් එක ටික ටික හැරෙනවා තිරස් පැත්තට. තිරස් පැත්තට දෙනවා 8 කිලෝමීටර 28000 වේගෙ. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ යටතේ වැටෙමින් තියෙනවා හැම වෙලාවෙම පහළට එන්නේ නැතුව. අභ්‍යවකාශ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් වල ගමන් කරන්නේ ඒ විදිහටම තමයි. වෙනත් අභ්‍යවකාශ යානයක් වගේම කොටස් කොටස් යවලා පෘථිවි කක්ෂයේදී එකතු කරලා තියෙන්නේ. එතකොට ඒක රොකට් එකෙන් එදා දුන්න වේගෙ තවමත් තියෙනවා. රොකට් එන්ජින් එක හදන්න කොච්චර කල් යනවද? ඒක එන්ජින් එකත් එක්ක තීරණය වෙන්නේ. ලොකු රොකට් එන්ජින් නම් අවුරුදු ගණන් යනවා, පොඩි යනවා මාස කිහිපයක්. දැන් කාලේ ඔය 3D printing එක සමහර එන්ජින් ප්‍රයිවසි අතරින් print කරනවා. හැබැයි පොඩි එන්ජින්, ලොකු එන්ජින් තාමත් අවුරුදු ගණන් යනවා. gravitational catapult method එක ඒක හොඳ ප්‍රශ්නයක්. මේක ඇත්තට රොකට් වල දාලා දෙන්නේ නෙමෙයි. මේක orbital mechanics වලින් දෙයක්. අභ්‍යවකාශ යානයකට පුළුවන් ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය භාවිත කරලා තමන්ගේ වේගය වැඩි කරගන්න. ඉතින් අපි ඉගෙනගට ගුරුත්වාකර්ෂණ කැටබෝලෙක් කියලා. ඒකට ඉන්ධන වැය වෙන්නේ නැහැ. ඒකෙන් වේගය අඩු කරන්න පුළුවන්, වේගය අඩු කරන්න පුළුවන්, වේගය වැඩි කරන්න පුළුවන්. දෙපැත්තම වැඩ කරනවා. ඒක ඇත්තරම සාපේක්ෂ ප්‍රවේගය කියන සංකල්පේ තියෙන්නේ. සරලව කිව්වොත් දැන් හිතන්න අපේ අපි දිහාට යන වාහනයකට බෝලයක් ගැහුවොත් ඒ බෝලේ අපි ගැහුවට වඩා වේගින් වාහනය වෙදලා එළියට විසිනවා. ඒ වගේම දැත්තම ගුරුත්වාකර්ෂණ කැටපෝලේ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය උදාගෙන යානයේ වේගය වැඩි කරගන්නවා. විදුලියෙන් ක්‍රියා කරන රොකට් හරි පෘථිවි චුම්බක ක්ෂේත්‍රයෙන් මෙහෙම රොකට් එක කඩ කරන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ අනුව. එතකොට අපිට සිද්ධ වෙනවා මොනව හරි ස්කන්ධයක් රොකට් එකෙන් එළියට විදින්න. එතකොට විදුලිය භාවිතා කරලා අපි විදින්නේ මොනවද කියන ප්‍රශ්නම එන්නේ. දැනටමත් විදුලිය භාවිතා කරන එන්ජින් තියෙනවා. අපි කියන අයන එන්ජින් කියලා. එතනදි කරන්නේ අතන විදුලිය යොදාගෙන නිෂ්ක්‍රීය වායුවක් අයනීකරණය කරලා ඒ වායුව එළියට විදිනවා. එතකොට විදුලිය අවශ්‍ය වෙනවා ඒ වායුව විදින ක්‍රියාවලියට. හැබැයි ඉන්ධනයක් තියෙනවා. නිෂ්ක්‍රීය වායුවක් සෙනෝන් තියෙනවා, ක්‍රිප්ටෝන් තියෙනවා. විදුලියත් අවශ්‍යයි ක්‍රියාවලියට. හැබැයි විදුලියෙන් විතරක් නෙමෙයි වැඩ කරන්නේ. මම හිතන්නේ මම මේ විදි රොකට් ටයිප් 20ක් 30ක් වෙන කතා කරන්න ඇති. ප්‍රධාන වශයෙන් ගත්තොත් ලෝකෙ තියෙන රොකට් ෆැමිලිස් කිහිපයක්. ඇට්ලස් තියෙනවා, ටයිටන් තියෙනවා, ඩෙල්ටා තියෙනවා, සැටර්න් තියෙනවා, ඊට පස්සේ රුසියාවේ තියෙනවා R7 සහ මම කියපු නැති තව කිහිපයක් තියෙනවා. ප්‍රෝටෝන් රොකට් ෆැමිලි එක සහ තව කිහිපයක්. රොකට් එකට අකුණු වදිනවා. ඇපලෝ 12 ලොන්ච් කරද්දීම අකුණු වැදිලා හොඳ කරදරේ වෙන්න ගියා. රොකට් ලකුණු වදිනවා. ඇන්ටි ග්‍රැවිටි කියන එක තාම මම හිතන්නේ සංකල්පයක් විතරයි. ඒ ගැන ප්‍රායෝගිකව ඇන්ටි ග්‍රැවිටි වලින් හැම රොකට් භාවිත කරන්නේ නැහැ. ISS එක ගමන් කරන්න ඉන්ධන අවශ්‍ය නැහැ. මම කිව්වා වගේම අර කක්ෂයට යවුවට පස්සේ ඒක තියනවා කක්ෂයේ රොකට් එකෙන් එදා දුන්න වේගයෙන්. හැබැයි පෘථිවියේ වායුගෝලයේ තියෙනවා කිලෝමීටර් 400ක් විතර ඉහළ උස්සකදී තුනී වායුගෝලයක්. ඒකින්ද ටික ටික ISS එකේ වේගය අඩු වෙනවා මාස කීපයක් යද්දී. එතකොට කාලෙන් කාලයට රොකට් එන්ජින් ක්‍රියාත්මක කරලා පොඩ්ඩක් වැඩි කර ගන්නවා වේගය. දැන් අපරේට මීටර් 2-3. ඒකට ඉන්ධන ගෙනියනවා නැවතුම් පොලට. ආහාර ජලය අරගෙන භාණ්ඩ සැපයුම් යානා තියෙනවානේ, ප්‍රොග්‍රෙස් යානා.
එව්වගේ ඉන්ධන යවනවා ISS එකට ඒ ඉන්ධනෙන් තමයි ISS එක ඔකට එන්නේ වැඩ කරන්නේ ඉලෙක්ට්‍රෝමැග්නටික් ඩ්‍රයිව් කියන්නේ EM ඩ්‍රයිව් එක ගැන මම ලොකුට දන්නේ නැහැ රොකට් වල දෙන EM ඩ්‍රයිව් එක භාවිතා වෙන්නේ නැහැ මම දන්නේ නැති නිසා ගුවන්යාන වලට තකුණු වදිනවා අකුණක් වැදුනාම රොකට් එකේ වගේ තමයි බඳ අරහා ගිහිල්ලා අනිත් පැත්තෙන් එළියට යනවා එසේනම් සෙත් චපරමගින් සංවිධානය කළ ඉන්ට්‍රොඩක්ෂන් ටු රොකට්‍රි දේශනය අවසන් කිරීමටයි මේ සූදානම් ඊට පස්සේ